සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කර සිටිනවා ඔබ සියලුම දෙනාට ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සම්මන්ත්‍රණ කමිටුව මගින් සංවිධානය කරනු ලබන වෙබිනා වැඩසටහන් මාලාවත් සමග මේ මොහොතේ අපත් සමග එකතු වී සිටින ඔබ සියලුම දෙනාම ශ්‍රී ලංකා නීතිඥ සංගමේ වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා අද දිනට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සම්මන්ත්‍රණ කමිටුව මගින් සංවිධානය කරනු ලබන සිංහල වෙබිනා වැඩසටහන් මාලාවේ 36 වන වැඩසටහන ඒ වගේම මෙම සිංහල වෙබිනා වැඩසටහන් මාලාවට අමතරව ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍යෙන් වෙබිනා වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සම්මන්ත්‍රණ කමිටුව මගින් පවත්වාගෙන යනු ලබනවා. අද දිනට අපගේ මාතෘකා වශයෙන් යොදාගෙන තිබෙන්නේ සිවිල් නඩුකරයකදී විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීම. මෙම මාතෘකාවට යොමු වීමට මත්තෙන් විශේෂයෙන්ම මෙවැනි වෙබිනා වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ වර්තමාන සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ගරු ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මැතිතුමාටත් උපසභාපතිවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපති නීතිඥ අනුර මැද්දකොඩ මැතිතුමාටත් ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ඒ වගේම විශේෂයෙන්ම මෙම වෙබිනා වැඩසටහන් මාලාවේ නිර්මාතෘවරයා වශයෙන් අපට හඳුන්වා දිය හැකි රජීව් අමරසූරිය මැතිතුමාටත් භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරන රජිත් පෙරේරා මැතිතුමාටත් සහකාර ලේකම්වරයා වශයෙන් කටයුතු කරන පසිනු සිල්වා මැතිතුමාටත් මෙවැනි වෙබිනා වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිය යුතුයි. ඒ වගේම මේ වන විට මෙම වෙබිනා වැඩසටහන් මාලාව සංවිධානය කර පවත්වාගෙන යනු ලබන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සම්මන්ත්‍රණ කමිටුව මගින්. විශේෂයෙන්ම මෙම ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සම්මන්ත්‍රණ කමිටුවටත් අපගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිය යුතුයි. ඒ සභාපතිත්වය දරන්නේ නීතිඥ රජීව් අමරසූරිය මහතා. කැඳුම්කරු වශයෙන් කටයුතු කරන්නේ පසිනු සිල්වා මහතා ඒ වගේම සම කැඳුම්කරුවන් වශයෙන් නීතිඥ පණ්ඩුල වන්නියාරච්චි මහතා ඔෂාන් උබේරත්න මහතා ඈන් දේවානන්ද මිනිවසානි කිනි මා පිටිකම් මෙනවී කටයුතු කරනවා විශේෂයෙන්ම මෙම කමිටුවේ සියලුම සමාජික සමාජිකාවන්ටත් මෙවැනි වෙබිනා වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අපගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිය යුතුයි විශේෂයෙන්ම අද දින අප මෙම වෙබිනා වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබන්නේ බලපිටිය නීතිඥ සංගමේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ඒකාබද්ධ වැඩසටහනක් විදියට මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි බලපිටිය නීතිඥ සංගමයටත් අපගේ විශේෂ ස්තුතිය ශ්‍රී ලංකා නීතිඥ සංගමේ වෙනුවෙන් මේ අවස්ථාවේදී අප පුද කර සිටිය යුතුයි. අය මා කලින් සඳහන් කරා වගේ අද දින අපගේ මාස්තුකා වශයෙන් යොදාගෙන තිබෙන්නේ සිවිල් නඩුකරයකදී විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීම. අද දින මෙම මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අපත් සමග එකතු වී සිටිනවා බලපිටිය නීති සංගමේ නීතිඥ ගංගා විජේවර්ණ මහත්මිය. එතුමිය ගැන සඳහන් කරනවා නම් එතුමිය 1994 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඇයගේ නීතිවේදී උපාධිය සම්පූර්ණ කරනවා. ඒ වගේම 1996 වර්ෂයේදී නීතිඥ වරියක් වශයෙන් දියුණු දෙනවා. මේ වන විට වසර 25කට අධික සංඛ්‍යාවක් සක්‍රීය නීතිඥ වෘත්තියේ දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් වශයෙන් නව හඳුන්වා දීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ඇය දිසාධිකරණය මහාධිකරණය සිවිල් අභියාචන අධිකරණය මුල් කරගෙන ස්වකීය වෘත්තිය කටයුතු කරගෙන යනු ලබනවා. ඒ වගේම 2013 2015 සහ 2017 2019 කාල සීමාව තුළ බලපිටිය නීතිඥ සංගමේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරගෙන ගිහින් තිබෙනවා. ඇයවත් ඉතාමත් ගෞරවයෙන් අද දින මෙම වැඩසටහන ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අද දින පස්සමග එකතු වෙනවා නීතිඥ සනත් ගුණතිලක මහතා. එතුමා ගැන සඳහන් කරනවා නම් එතුමා 1997 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයෙන් එතුමාගේ නීතිවේදී උපාධිය සම්පූර්ණ කරනවා. ඒ වගේම 1999 වර්ෂයේදී නීතිඥවරයෙකු වශයෙන් දියුණු දෙනවා. මේ වන විට වසර 22කට වැඩි සංඛ්‍යාවක් සක්‍රීය නීතිඥ වෘත්තියේ දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වශයෙන් එතුමා හඳුන්වා දීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් එතුමා දිසා අධිකරණයේ සිවිල් නඩු කටයුතු සම්බන්ධයෙන් එතුමා ස්වකීය වෘත්තිය කටයුතු කරගෙන යනු ලබනවා. එතුමාවත් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මෙම මාතෘකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද අපත් සමග තවත් එකතු වෙනවා නීතිඥ සංජය කොඩිතුවක්කු මහතා. එතුමා ගැන සඳහන් කරනවා නම් එතුමා 2001 වර්ෂයේදී නීතිඥවරයෙකු වශයෙන් දියුණු දෙනවා. මේ වන විට වසර 20කට අධික සංඛ්‍යාවක් සක්‍රීය නීතිඥ වෘත්තියේ දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවර වශයෙන් එතුමා හඳුන්වා දීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම 2002 2014 කාල සීමාව තුළ රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥවරයෙකු වශයෙන් එතුමා කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මේ වන විට මූලික සහ අභියාචන අධිකරණවල එතුමා ස්වකීය වෘත්තිය කටයුතු කරගෙන ලබනවා. ඊට අමතරව සිංහල සහ ඉංග්‍රීසි වශයෙන් ලිපි රාශියක් පළ කර තිබෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවර වශයෙන් එතුමා හඳුන්වා දීමේ හැකියාවක් තිබෙනවා. එතුමාවත් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී
අපගේ මෙම් වැඩසටහනට මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීති සංග වෙනුවෙන් පිළිගන් ලබනවා. ඒ වගේම අද දින අපත් සමග එකතු වෙනවා නීතිඥ නුවන් සොබිරත්න මහතා. එතුමා 2001 වර්ෂයේදී නීතිඥවරයෙකු වශයෙන් දිවුරුම් දෙනවා. මේ වෙනකොට වසර 20කට අධික සංඛ්‍යාවක් සක්‍රීය නීතිඥ වෘත්තිය දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වශයෙන් හඳුන්වා දීමේ හැකියාවක් තිබෙනවා. එතුමාගේ LLM උපාධිය සම්පූර්ණ කර තිබෙනවා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන්. ඒ වගේම එතුමා සිවිල් නඩු කටයුතු සම්බන්ධයෙන් ස්වකීය වෘත්තීය කටයුතු මේ වෙනුවට කරගෙන යොමු ලබනවා. 2017 2019 කාල සීමාව තුළ බලපිටිය නීති සංගමේ සභාපතිවරයා වශයෙන් එතුමා කටයුතු කර තිබෙනවා. එතුමා රූපවාහිනී සංස්ථාවේ හිටපු නීති උපදේශකවරයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් හඳුනා දීමේ හැකියාවක් තිබෙනවා. එතුමාවත් ඉතාමත් ගෞරවයෙන් අද දින අපගේ මේ වැඩසටහනට ශ්‍රී ලංකා නීති සංගමේ වෙනුවෙන් පිළිගන් ලබනවා. ඒ වගේම අද දින මේ වැඩසටහන මේ සඳහා අපත් සමග එකතු වෙන්නේ නීතිඥ චතුරාණි අබේ වික්‍රම මැතිනිය. එතුමිය ගැන සඳහන් කරනවා නම් 2003 වර්ෂයේදී එතුමිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් එතුමියගේ නීති වේදී උපාධිය සම්පූර්ණ කරනවා. 2004 වර්ෂයේදී නීතිඥවරියක් වශයෙන් දියුරුම් දෙනවා. මේ වෙනුවට වසර 17කට වැඩි සංඛ්‍යාවක් සක්‍රීය නීතිඥ වෘත්තිය දෙන දේශන නීතිඥවරයෙක් වශයෙන් එතුමිය හැඳින්වා දීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම එතුමිය මේ වෙනිට බලපිටිය නීතිඥ සංගමේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරගෙන යනවා. මේ සියලුම සම්පත්දායකයන් ගැන සඳහන් කරමින් මම මේ අවස්ථාවේදී මෙම වැඩසටහන මේ වීම සඳහා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා නීතිඥ චතුරාණි අබේ වික්‍රම මහත්මියට ඔබ සියලු දෙනාට. ස්තුතියි සමන්ත. සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. ඇතරම බලපිටිය නීතිඥ සංගමයේ ලෙස අද අපිට ඉතාමත්ම සුවිශේෂී දිනයක්. මොකද ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් මෙහෙවනු ලබන වෙබිනා මාලාවේ 36 වන සිංහල වෙබිනාව අද දින මෙහෙවනු ලබන්නේ බලපිටිය නීතිඥ සංගමය විසින්. ඉතින් අපි අද ඉතාමත්ම සතුටු වෙන දවසක්. අපිට ඒ සඳහා අවස්ථාව ලබා දීපු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ගරු සභාපති, ගරු ලේකම් ඒ වගේම වෙබිනා කමිටුවේ සියලුම සාමාජිකයන්ට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න කැමැති. ඇත්තටම අද අපිට සිංහල වෙබිනාවක් ලෙස පවත්වන්න අපිට මාතෘකාව ලැබිලා තියෙන්නේ සිවිල් නඩුකරයකදී විසඳිය යුතු ප්‍රශ්න ගොඩනැගීම. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ මීට පෙර ඉංග්‍රීසි වෙබිනාවක් පැවැත්තුණා. අද දින අපි එම මාතෘකාව යටතේ සිංහල වෙබිනාව පවත්වනු ලබනවා. මේ සඳහා අප නීතිඥ සංගමේ බලපිටිය නීතිඥ සංගමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්ම මහත්මීන් 4 දෙනෙක් සහභාගී වෙනවා. මම හිතන්නේ සමන්ත ඔවුන් සම්බන්ධයෙන් ඉතා හොඳ හැඳින්වීමක් කරා. ඒක නිසා මම නැවත හැඳින්වීම අවශ්‍යයි කියලා මම හිතනවා. ඉතින් ඇත්තටම අපිට මේ දීපු මාතෘකාව සම්බන්ධයෙන් කතා කරනවා නම් අපිට සිවිල් නඩුකරයකදී මේ සිවිල් නීතිඥ සිවිල් නඩු කටයුතු වල යෙදෙන නීතිඥවරුන් විදිහට ඉතාමත්ම වැදගත් වෙන මාතෘකාවක් තමයි සිවිල් නඩුකරයකදී විසඳිය යුතු ප්‍රශ්න ගොඩනැගීම. සිවිල් නඩු විභාගයක මූලික පදනම වෙන්නේ මේ විසඳිය යුතු ප්‍රශ්න ගොඩනැගීම. ඇතෙන්ම සිවිල් නඩුවක විභාගයක් පැවැත්වෙන්නේ උත්තරවාද මත නෙවෙයි විසඳිය යුතු ප්‍රශ්න මත කියන කාරණය ඉතා ප්‍රසිද්ධ කරුණක්. මේ සම්බන්ධයෙන් හනෆි එදිරිව නල්ලම්ම කියන නඩුවේදී කරු අධිකරණය තීරණය කරලා ප්‍රකාශ කරලා තියෙනවා විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කළ පසු නඩුවේ උත්තරවාද පසුබිමට තල්ලු වෙනව බැවින් ඉන් ඉක්දිතිව නඩුව තීරණය කළ යුතු වන්නේ විසඳිය යුතු ප්‍රශ්න මත කියලා. ඉතින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමේ තාමත්ම පුළුල් පරාසයක පුළුල් විෂයක දිව යන මාතෘකාවක් තමයි මේ සිවිල් නඩුකරයකදී විසඳිය යුතු ප්‍රශ්න ගොඩනැගීම. ඉතින් අපි අපේ සම්පත්දායකයන්ගේ පහසුව තකා අසා සිටින ඔබ සැමගේ පහසුව තකා මෙම මාතෘකාව කොටස් කිහිපයකට කඩලා වෙන් කරලා අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මා මුලින්ම මේ විසඳිය යුතු ප්‍රශ්නයක් කියන්නේ කුමක්ද? විසඳිය යුතු ප්‍රශ්නයක් ගොඩනැගීමේ අරමුණ මොකක්ද? ඒ වගේම පිළිගැනීම සහ විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවද? විසඳිය යුතු ප්‍රශ්න හා උත්තරවාද අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන කාරණා සම්බන්ධයෙන් අපේ අපිට දැනුම බෙදා හදා ගැනීම සඳහා සාකච්ඡා කිරීම සඳහා මා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප නීතිඥ සංගමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් සොමිරත්න මහතාට. නුවන් සොමිරත්න මහතා ඔබගේ මයික්‍රොෆෝනය වෙන්න. බොහොම ස්තුතියි ඔබතුමියටත්. ඒ වගේම සුභ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට. මම මුලින්ම මේ කටයුත්ත ආරම්භ කරන නිසා මම කෙටියෙන් මගේ ස්තුතිය පළ කරනවා
ශ්‍රී ලංකා නීති සංගමයටත් තුමා එහි සභාපති සාලිය පිරිස් මැතිතුමා ලේකම්තුමා ඇතුළු සියලු දෙනාටමත් ඒ වගේම චතුරාණි මහත්මිය අපේ ලේකම්තුමිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් අපේ සංගමේ ස්තුතිය පළ කරන ගමන් අපි ආරම්භ කරමු මට චතුරාණි මහත්මිය කිව් ආකාරයට අනුමාතුකා කීපයකට කඩලා දුන්නත් මා එක අනුමාතුකයි මාතුකාවට කතා කරනවට වඩා මම හිතන්නේ සියල්ල ආවරණය වෙන විදියට මගේ කටයුතු කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ චතුරාණි මහත්මිය බොහොම පැහැදිලිව කිව් කාරණයක් තමයි එතුමා ඇඳුනා දීමේදීම මේ සම්මන්ත්‍රණය විසඳිය යුතු ප්‍රශ්න වලට තිබෙන තැන විසඳිය යුතු ප්‍රශ්න මත තමයි තීන්දුවක් ලබා දෙන්නේ කියන කාරණේ එතුමිය කිව්වා මෙහිදී මතක් කරන්නට ඕන විසඳිය යුතු ප්‍රශ්න තියෙන දේ ගැන අපි කතා කරන්නේ සිවිල් නඩුකරයකදී පමණයි අපරාධ නඩුකරයකදී විසඳිය යුතු ප්‍රශ්න කියන කාරණය විසඳිය ප්‍රශ්න නැගීමක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා සිවිල් නඩුකරයකදී අපි දන්නවා නඩුවක් පවරනකොට උත්තරවාද යක් විදියට බොහෝ විට සාමාන්‍ය නඩුවක් නම් වෙන්නේ පැමිණිල්ලක් මත. ඒකට පැමිණිල්ල විසින් තමයි පැමිණිලිකරු හෝ පැමිණිලිකරුවන් ඔවුන්ගේ නඩුවේ ස්ථාවරය ඔවුන් කොහොමද ඒ නඩුවට හිමිකම් කියන්නේ කොහොමද ඔවුන් නඩු නිමිත්ත ගොඩනගන්නේ ආදී කරුණු ඔවුන්ගේ පැමිණිල්ලෙන් ඉදිරිපත් කරනවා. අනිත් පැත්තෙන් බැලුවොත් විත්තිකරු හෝ විත්තිකරුවන් තමන්ගේ විත්ති වාචකය එහෙම නැත්නම් පැමිණිල්ල ස්ථාවරයට එරෙහිව ඔවුන්ගේ ස්ථාවරය ගොඩනැගීම ඔවුන් තමන්ගේ උත්තරේ සඳහන් කරනු ලබනවා. ඒ ආකාරයට තමයි නඩුවක් සිවිල් නඩුවක් ආරම්භ වෙන්නේ. මම කියන්නේ සාමාන්‍ය නඩුකරයක් පැමිණිල්ලක් උත්තරයක් මත. උත්තරයෙන් යම් කිසි විදියකින් හරස්සිල්ලීමක් කරලා තියෙනවා නම් එවැනි අවස්ථාවක ප්‍රතිඋත්තරයක් දුනු කිරීමේ හැකියාව ලැබෙනවා පැමිණිලි පාර්ශවයට. ඒකට පැමිණිල්ලත් උත්තරයක් ප්‍රතිඋත්තරයක් තමයි සාමාන්‍යයෙන් බැලූ බැලමට උත්තරවාද විදියට අපිට පේන්නේ සාමාන්‍ය සිවිල් නඩුකරයකදී. එතනදී තමයි මේ නඩුව ගැන බැලූ බැලමට නඩුවේ චිත්‍රය පෙන්වන්නට තිබෙන්නේ. නමුත් සිවිල් නඩුවක් විසඳෙන්නේ මම නිතරම කියන්නේ සාමාන්‍ය අවස්ථාවක් මම කියන්නේ සමහරවිට සිවිල් නඩුවක් විසඳෙන්න පුළුවන් නීතිමය ප්‍රශ්න මත පමණක් මම කියන්නේ සාමාන්‍ය නඩුවක් කරනවා නම් නඩු විභාගයක් අවසානයේ නඩු තීන්දුවක් ලබා දීමෙන් තමයි ඒ නඩුවේ ඉදිරිපත් වෙලා තියෙන කාරණා විසඳුමු ලබන්නේ. එවැනි අවස්ථාවක නඩු විභාගය ආරම්භ වෙන්නේ විසඳිය යුතු ප්‍රශ්න සහ පිළිගැනීම් වාර්තා කිරීමත් සමග. එතකොට නඩුවේ චිත්‍රය මූලික චිත්‍රය උත්තරවාද මත ඉදිරිපත් කරනු ලැබුවත් නඩුව උත්තරවාද මත ආරම්භ කරනු ලැබුවත් නඩු විභාගය ආරම්භ වෙන්නේත් නඩු විභාගයට පදනම වැටෙන්නේ පිළිගැනීම් සහ විශේෂයෙන් විසඳිය යුතු ප්‍රශ්න මත. ඒ නිසා තමයි අපේ චතුරාණි මහත්මිය කිව්ව විදියට විසඳිය යුතු ප්‍රශ්න ගොනු කිරීමත් සමගම උත්තරවාද වලට තිබෙන වටිනාකමේ යම් අඩුවීමක් වෙනවා. අර උත්තරවාද පසුපසට ගිහිල්ලා ඉදිරියට එනවා විසඳිය යුතු ප්‍රශ්න. ලංකාවේ නීතිය අනුව විසඳිය යුතු ප්‍රශ්න මත තමයි ගරු විනිසුරුතුමා හෝතුමිය තීන්දුව ලබා දෙන්නේ උත්තරවාද මත නෙවෙයි. එතුමිය සඳහන් කරා හනපි ඉදිරිව නල්ලම්මා නඩුව 1998 KSLR 73. ඒ වගේම ඒ හා සමානවම ඒ වචනම ඒ ආකාරයේ දුකවත් නඩුවක් තිබෙනවා කුලතුංග ඉදිරිව රණවීර 2005 KSLR 197 මේ නඩු දෙක විතරක් නෙමෙයි නඩු රාශියක් තිබෙනවා. විශේෂයෙන් මේ නඩු දෙක සඳහන් කරනු ලැබුවා. එතකොට අපිට පේනවා විසඳිය යුතු ප්‍රශ්න කොයිතරම් දුරට වැදගත්ද කියන කාරණය සිවිල් නඩුවකදී. එතකොට විසඳිය යුතු ප්‍රශ්න නැගීමත් සමගම විනිශ්චය සඳහා පදනම වැටෙනවා වගේම ගරු විනිශ්චයකාරතුමාට හෝ විනිශ්චයකාරතුමියට යම්කිසි රාමුවක් ඇතුළට අපි ඇතුල් කරනු ලබනවා විසඳන්න තිබෙන කාරණා. අපි දන්නවා අපි උත්තරවාද කරනකොට පැමිණිල්ල හෝ උත්තරය හෝ ප්‍රතිඋත්තරයේදී බොහෝ විට ප්‍රතිඋත්තරකට පැමිණිල්ල සහ උත්තරය සකස් කිරීමේදී බොහෝ සිද්ධිමය කරුණු ඇතුළත් කරනු ලබනවා. නමුත් විසඳු ප්‍රශ්න වලට එනකොට මෙය පෙරලැබිලා අවශ්‍යම ස්ථාන අවශ්‍යම කාරණාවලට තමයි විසඳු ප්‍රශ්න ටික නැගීම සිද්ධ වෙන්නේ. ඉතින් විසඳු ප්‍රශ්න ගැන කතා කරනකොට අපි දන්නවා සිවිල් නඩු විධාන සංග්‍රහය 146 147 148 වගන්ති බොහොම වැදගත් තිබුණා. නමුත් 2017 අංකයට සංශෝධනයත් එක්ක එම වගන්ති 146 147 148 වගන්ති ඉවත් කරනු ලැබුවා. ඊට පසුව නඩු විභාගයේ ආරම්භ කොටස බවට පත් වෙලා තිබෙන විසඳු ප්‍රශ්න නැගීම පූර්ව නඩු විභාගයේ කොටසක් බවට පත් වෙලා තියෙනවා මේ සංශෝධනයත් එක්ක. මම හිතන්නේ අපේ පසුව ඔබට ඉදිරිපත් කරන ලබන දේශනාවකදී ඒ සම්බන්ධ වැඩිදුර කරුණු ඉදිරිපත් වේවි. එතකොට මෙහිදී අපි සාකච්ඡා කරන තවත් කාරණයක් තමයි විසඳිය යුතු ප්‍රශ්න සහ උත්තරවාද අතර සම්බන්ධය.
එතකොට අපි දැන් කවුරුත් දන්න කාරණයක් තමයි විසඳිය යුතු ප්‍රශ්න උත්තරවාදවලට සීමා විය යුතු නැත කියන කාරණේ. හැබැයි මේක වරදවා ගත යුතු නැහැ. විසඳිය යුතු ප්‍රශ්න උත්තරවාදවලට සීමා විය යුතු නැති වුණත් උත්තරවාද වලින් බැහැරව ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් විසඳිය යුතු ප්‍රශ්න නැගීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහිදී විශේෂයෙන් වැදගත් වෙන කාරණා කීපයක් තිබෙනවා. එකක් තමයි උත්තරවාදයකට උත්තරවාදයේ සඳහන් නොවන කාරණයක් වුණත් ඒ නඩුවේ හරයට සම්බන්ධ වෙන නඩුවේ හරයට අදාළ වන විසඳුම් ප්‍රශ්න පමණයි නැගීමට ගරු අධිකරණයෙන් අවසර ලැබෙන්නේ. ඒ වගේම අනෙක් පාර්ශ්වයට විමතිය දන්වන ආකාරයේ විසඳුම් ප්‍රශ්නයක් ඒකේ නඩුවට කිසිසේත් සම්බන්ධයක් නැති හරයට සම්බන්ධයක් නැති නඩුවේ ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් වෙන විසඳුම් ප්‍රශ්නයක් නැගීමේ අවසරයක් ගරු අධිකරණයේ විසින් ලැබෙන්නේ නැහැ. නමුත් සිද්ධිමේකනුත් සමග මිශ්‍ර නොවු සම්පූර්ණයෙන්ම නීතිය මත පදනම් වූ විසඳුම් ප්‍රශ්නයක් තිබෙනවා නම් එහෙම අපි කියනවා පියෝ ක්වෙස්චන් ඔෆ් ලෝ කියලා. එවැනි අවස්ථාවකදී එවැනි විසඳුම් ප්‍රශ්නයක් ඕනම අවස්ථාවකදී නැගීමේ හැකියාවක් තිබෙනවා. අය උත්තරවාදවල සඳහන් වුණත් නැත. ඒ සම්බන්ධ වැදගත් නඩු තීන්දුවක් තමයි වනික සිංහ ඉදිරිව ජයරත්න කියන නඩුව 2011 1 SLR 258 කියන රෙෆරන්ස් තිබෙන. ඒ වගේම නීතිමය කාරණයක් සම්බන්ධයෙන් සාක්ෂි වලින් එළිදරව් නොවුනත් විසඳිත ප්‍රශ්නයක් නැති වුණත් ඒ සම්බන්ධ මිනිස්ටරයක් ලබා දීමට හැකියාව තිබෙනවා. ඊට අදාළ නඩු තීන්දුවක් මම ඉදිරිපත් කරන්නම්. මර්කන්ටයිල් ක්‍රෙඩිට් ලිමිටඩ් ඉදිරිව සුමන පාල සහ තවත් අයෙක් 2002 1SLR 417 තිබෙන. මෙහිදී අපි තවත් වැදගත් කාරණයක් තමයි කතා කළ යුතු වෙන විසඳිය යුතු ප්‍රශ්න සහ පිළිගැනීම් වාර්තා කිරීමේදී සැලකිය යුතු කරුණු. අපේ මාතෘකාව විසඳිය යුතු ප්‍රශ්න සම්බන්ධය වුවත් පිළිගැනීම් කියන එකත් ඒ විසඳිය යුතු ප්‍රශ්න හා සම්බන්ධම කාරණයක්. මොකද පිළිගැනීමක් සටහන් වෙච්ච කාරණයක් සම්බන්ධයෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් නැගීමට අවශ්‍ය වෙන්නේ නැහැ. විසඳිය යුතු ප්‍රශ්න නැගීමේදී විශේෂයෙන්ම සැලකිය යුතු කාරණා රාශියක් තිබෙනවා. මේ වැදගත්ම කාරණය තමයි විසඳිය යුතු ප්‍රශ්නය බොහොම පැහැදිලිව ඒ වගේම නිශ්චිතව ඉදිරිපත් කරන්න ඕනේ. විසඳු ප්‍රශ්නයක් පැහැදිලි නැත්නම් ඒ විසඳු ප්‍රශ්නේ ඒ අවශ්‍ය කාරණේ සිදු වෙන්නේ නැහැ. ඒ වගේම විසඳු යුතු ප්‍රශ්නය බොහොම නිශ්චිතව පුළුල් පරාසයක වීදෙන්නේ නැති වෙන විදිහට අදාළ කාරණයට නාභිගත කරලා ફોකස් කරලා හරියාකාරව නිශ්චිත විසඳු ප්‍රශ්නයක් නැගීමේ වැදගත්කම තිබෙනවා. එය අබේසේකරේ දිනුව ලිවේරා කියන නඩුවේදී 71 SLR 465 නඩු වාර්තා පරීක්ෂා කරොත් ඔබට කරුණු දීග වශයෙන් දැක් ගන්න පුළුවන්. ඊළඟට තමයි මීට කලිනුත් කිව්වා වගේ විසඳිය යුතු ප්‍රශ්නය අනිවාර්යයෙන්ම නඩුවේ හරයට සම්බන්ධ වෙන්නට ඕන. අපි උත්තරවාදයේ තිබෙන සියලුම අපි සමාහලට දකින විවේචනයක් නෙවෙයි අපි අපිම කරගන්න වැරදි. සමාහලට අපි දකිනවා උත්තරවාදයේ තිබෙන සියලුම සිද්ධිමය කරුණු විසඳිය යුතු ප්‍රශ්න වලට පරිවර්තනය කිරීමට යාම. එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී උත්තරවාදයේ තියෙන ඡේදය ඒ ආකාරයටම ප්‍රශ්නයක් කළා විසඳුම් ප්‍රශ්න නගන ආකාරයක් අපි දකිනවා. ඒ නොකළ යුතු කාරණයක්. මොකද එතනදී සමහරවිට අපිට ඔප්පු කරන්න බැරි කාරණා විසඳුම් ප්‍රශ්න වලට නැගීමක් සිද්ධ වෙන්න පුළුවන්. නඩුවට අවශ්‍ය නොවන කාරණා විසඳුම් ප්‍රශ්න විදියට නැගීමක් සිද්ධ වෙන්න පුළුවන්. අනවශ්‍ය ලෙස විසඳුම් ප්‍රශ්න ප්‍රමාණය වැඩි වෙන තත්ත්වය දකින්නට පුළුවන්. ඒ නිසා ඒ මිදෙන්නට ඕනේ. ඒ වගේම විසඳුම් ප්‍රශ්න යම් කිසි එකිනෙකට සම්බන්ධ වෙන ආකාර ගලා යාමක් තිබෙන ආකාරයට තිබෙනවා නම් එයත් ඊටමත් වැදගත් කියන කාරණයක් කියන්නට ඕනේ. තමයි මගේ මාතෘකාව ඇතුලේ තිබෙන කාරණා කියලා මට වැටහෙන්නේ. නමුත් මම තවත් කාරණා කීපයක් බොහෝ කීතියේ මගේ වෙලාව තිබෙනවා නම් එතන වෙලාව ඇති බොහොම කෙටියෙන් කියනවා නම් විසඳනාවන් තීරණය කිරීම ඇත්තටම දැන් අපි පූර්ණ අඩු විභාගයේදී අපි කලින් ඉදිරිපත් කරන ලබන අනිත් පාර්ශ්වයන්ට නොදීසි සහිතව නමුත් විසඳිය යුතු ප්‍රශ්න තීරණය කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ ගරු අධිකරණයට. 2001 2335 සඳහන් කැලෙන්ඩර් ඉදිරි ප්‍රනාන්දු නඩුවේ ඇතුළු නඩු රාශියක තිබෙන ඒ නෛතික තත්ත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. විසඳිය යුතු ප්‍රශ්න ඕනම වෙලාවක සංශෝධනය කිරීමේ හැකියාව තිබෙනවා. ඊට අදාළ යම් යම් සීමාවල් නීතිමය තත්ත්වයන් තිබෙනවා. පසු දේශකයන් විසින් ඒ සම්බන්ධයෙන් කටයුතු ලබාවි.
නමුත් බාරගත්ාට පස්සේ විසඳනාවක් බාරගත් විසඳනාවක් කපා හැරීමට නොහැකි බවට වන විධි විධාන තිබෙන සාකච්ඡා උටන උනර තීන්දුවක් ප්‍රනාන්දු විදිර රාමනාද 16 එන්එල්ආර් 337 නඩු තීන්දුව කෙරෙහි තව දානය යොමු කරනු ලබනවා ඒ වගේම සාක්ෂි මත ඒ කියන්නේ පූර්ණ නඩු විභාගයේදී විසඳුම් ප්‍රශ්න පූර්ණ නඩු විභාගයටම සීමා වෙන්නේ නැහැ තවමත් මොකද 149 වගන්තිය සංශෝධන වීමක් වෙලත් නැහැ එවැනි කාරණා පසුව විස්තර කරනු ලබයි අපිට ප්‍රශ්න උත්තර අවස්ථාවෙත් කතා කරන්න පුළුවන් ඒක සාක්ෂි මත ඒ වගේම නඩු විභාගයේ අතරතුරදී තීන්දුවට පෙර අභියාචනයක් පවතින අතරතුරදී පවිසඳුම් ප්‍රශ්න කිපයක් කියව තිබෙනවා ඒ සම්බන්ධයෙන් නඩු තීන්දුව ඉදිරිපත් කරාවි මොහොමඩ් එතිරිවලෙබ්බේ 1996 දෙකේසෙල්ලා 62 සිල්වා එතිරි ඔබේසේකර 24 එන්නෙල්ලා 97 කියන නඩු තීන්දුව කෙරෙහි සඳහන් කරනවා ඒ වගේම මම හිතන්නේ මම අවසන් කළ යුතු වෙනවා අවසාන වශයෙන් නීතිය පිළිබඳව යම් කිසි වැරදි පිළිගැනීමක් තුලත් වෙලා තියෙනවා නම් ඒ පිළිගැනීම කිසිසේත් බලාත්මක නැති බවට සඳහන් නඩු තීන්දුවක් 23 එන්නෙල්ලා 502 පෙරේලා ඉදිරිය සම්පූර්ණ නඩු තීන්දුව කෙරෙහිත් අවධානය යොමු කර සිටිනවා මම හිතන්නේ මට ලබා දී තිබුණු මාතෘකාව ඇතුලේ ඒ වපසරි ඇතුලේ මම කතා කරන්න ඕනේ කියලා කතා කරා කියලා එහෙනම් සියලු දෙනාටම ස්තුතියි යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි මේ අවස්ථාවේදී සාකච්ඡා කරමු බොහොම ස්තුතියි ස්තුතියි නුවන් සොමිරත්න මහත්මයා මම හිතන්නේ නුවන් සොමිරත්න මහත්මයා ප්‍රකාශ කර සිටියා මේ විසඳිය යුතු ප්‍රශ්න සම්බන්ධ ව්‍යවස්ථාපිත නීතිය සංශෝධනයකට ලක් වුණු බව එතකොට ඒ අනුව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 146 147 148 කියන වගන්ති ඉවත් වුණා ඊට පස්සේ සංශෝධනය 2017 අංක 8 දරන සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත යටතේ මේ සම්බන්ධ නීතිය සංශෝධනයකට ලක් වුණා මම කියන්නේ අපි විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහිදී ඉතාමත්ම වැදගත් වෙනවා ඒ නිසා මේ 2017 අංක 8 දරන පනත යටතේ ඉදිරිපත් වුණු සංශෝධිත වගන්ති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සහ ඊට අදාළව අධිකරණයේ කාර්යභාරය සහ වගකීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ජේෂ්ඨ නීතිඥ ගංගා විජේවර්ධන මහත්මියට. ගංගා විජේවර්ධන මහත්මිය චතුරාණි විශේෂයෙන්ම අද දින වෙබිනාර මාලාව අපිට ලබා දීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා නීති සංගමයට මා ස්තුතිය පුද කර සිටිනවා ඒ වගේම වෙබිනාර කමිටුවටත් බලපිටිය නීති සංගමයටත් ස්තුතිය පුද කරන ගමන් මට සාකච්ඡා කිරීමට ලැබිලා තියෙන කරුණු අනුව නව සංශෝධනයේ අධික නව සංශෝධන යටතේ අධිකරණයට තියෙන කාර්යභාරය සහ වගකීමත් මා සාකච්ඡා කළ යුතුයි අපේ නුවන් සබිරත් මහත්මයා දැක්වුවා කාරණු අනුව උත්තරවාද මත පමණක් නෙවෙයි විසඳිය යුතු ප්‍රශ්න පදනම් වෙන්නේ කියන කරුණ පැහැදිලිවම එතුමා දැක්වුවා ඒ වගේම විසඳිය යුතු ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමේ මූලික හරය වෙන්නේ නඩු විභාගයේ විධිමත් කිරීම වගේම සාක්ෂි මෙහෙයවීම විධිමත් කිරීම මේ අනුව නඩුවක ඉදිරිපත් කරන ලබන විසඳනාවන් ඒ නඩුවෙම සියලුම සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකි වෙන ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු වෙනවා මේ නීතිමය තත්ත්වය සිං වර්සස් සිං AIR 1971 කියන ඉන්දියානු නඩු තීන්දුවේ දක්වලා තිබෙනවා මොකද ඉන්දියානු නීති තත්ත්වය අපේ ලංකාවේ නීති තත්ත්වයට බොහොම සමාන තත්ත්වයක් තමයි සිවිල් නඩුවල දක්වට ලැබෙන්නේ ඒ නඩු තීන්දුවේ ඒ ආකාරයෙන් දක්වලා තිබෙනවා ඒ වගේම සිවිල් නඩු විධාන සංග්‍රහය කීප අවස්ථාවකදීම සංශෝධනය වෙලා 2017 අංක 8 දරන පනතින් අපේ විසඳිය යුතු ප්‍රශ්න වලට විශේෂ ස්ථානයක් ඒ නව සංශෝධනයෙන් ලබා දීලා තිබෙනවා ඒ වගේම අපි දන්න කාරණයක් තමයි පූර්ව නඩු විභාග කියන සංකල්පය 2017 අංක 8 දරන සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනතින් තමයි හඳුන්වලා දුන්නේ. එතකොට මීට පෙර අධිකරණයේ පැවතුනේ අධිකරණයේ නඩු විභාගයට දින නියමී කිරීමෙන් පසුව අධිකරණයේ ඉදිරියේ පාර්ශ්වයන් විසින් සිය පිළිගැනීම් සහ විසඳනා ඉදිරිපත් කිරීම. එම කරුණ ඉවත් කරලා නවතම නීති තත්ත්වය
2017 අංක අටදරන පනතින් හඳුන්වලා දීලා තිබෙනවා ඒ වගේ මේ පනතේ පෙර පනතේ පැවති 146 147 148 කියන වගන්ති ඉදිරි අවස්ථා මේ අහෝසි කරලා තිබෙනවා ඒ වගේ මේ ඒ පනතෙන් නව පනතෙන් හඳුන්වලා දී තිබෙන 142 වගන්තිය වගන්තියේ තමයි පූර්ණ නඩු විභාග කියන අවස්ථාව හඳුන්වලා දීලා තිබෙන්නේ. එතකොට පූර්ණ නඩු විභාගයකට විනිශ්චයකාරවරයා විසින් දින නියම කරනු ලැබුවායින් පසුව පූර්ණ නඩු විභාගයේ පැවැත්වීමට දින 14කට පෙර ආර්ෂවයන් විසින් ලිඛිතව තම විසදනාවන් සහ පිළිගැනීම් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ 142 අයන්න වගන්තියේ පැහැදිලිවම දක්වලා තිබෙනවා. එතකොට ඒ වගේම එම විසඳනාවන් අපි ලිඛිතව ඉදිරිපත් කිරීම සිදු කළ යුතුමයි. ඒ වගේම අප විසින් ඉදිරිපත් කරනු ලබන පිළිගැනීම් සහ යෝජිත විසඳිය යුතු ප්‍රශ්න අනිත් පාර්ශ්ව කරුවන්ට නොතීසි සහිතව ඉදිරිපත් කිරීමත් ඒ නොතීසි දෙන ලද බවට සහතිකයක් සමග අධිකරණයට ගොනු කිරීමත් ඉතාමත්ම වැදගත්. मोशन पत्र महात्म्यामंगे विद्युत तपेल संधान कर नव संशोधन अनुव अपिटे विद्युत तपेल प्राश्न सह पिलिगनी प्रबादी है कि मेहिदी तव सलका बलिय तमय साक्षि सह लेखन लयस्तुत प्राश्न सामगम गुनुकल युतुद करुण पूर्ण नडु विभागे विशेषम एकसी हतलिस्क अयान प्रश्न मेन्म पार्शकर्वान्दिपत्न साक्षिकर्वान् संबंधेपत्न लेखन संबंधे दडी अवधानिया चमुकर एक अधिकरणे वगकीमा एनिसा පැහැදිලිවම අපි විසඳියුතු ප්‍රශ්න සහ පිළිගැනීම් ඉදිරිපත් කරන අවස්ථාවේම අපිට සිදු වෙනවා සාක්ෂි සහ ලේඛන ලැයිස්තුවක් ඒ සමගම ගොනු කිරීම. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 121 වන වගන්තිය සංශෝධනය වී නොතිබුණත් විභාග පූර්ව විභාග අවස්ථාවේදී පාර්ශ්ව කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ලේඛන සහ කැඳවීමට අපේක්ෂා කරනු ලබන සියලු සාක්ෂිකරුවන්ගේ ලේඛනය ඒ සමගම අධිකරණයට ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම අධිකරණයේ කාර්යභාරය සලකා බැලුවොතින් ඒ අවස්ථාවේදී යම් පාර්ශවයක් විසින් නියම අවස්ථාවේදී ඒ විසඳනාවන් සහ පිළිගැනීම් ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒ එවගේම පූර්ණ නඩු විභාගයේ සඳහා නියම කරපු අවස්ථාවෙදී අධිකරණයට පැමිණීමට කටයුතු කරන්නේ නැත්නම් ඒ වගේම නිසි උද්‍යෝගිකකින් කටයුතු කරන්නේ නැත්නම් අන්නේ අවස්ථාවේදී විනිසුරවරයාට හැකියාවක් තිබෙනවා ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කරන්න. දැන් අපේ ප්‍රතිපාර්ශවයේ නීතිඥවරයා විසින් ඒ පාර්ශවය නිසි උද්‍යෝගිකකින් කටයුතු කරන්නේ නැහැ කියන තර්කයේ මතු කරනු ලැබුවොත් විනිසුරවරයාට ඒ අවස්ථාවේදී වගකීමක් තිබෙනවා අවස්ථාවේදී උචිත අවස්ථානුගත හේතු සලකල බලලා සුදුසු නියෝගයක් කරන්න. සමහර අවස්ථාවන් වලදී අධිකරණයට
හැකියාවක් තිබෙනවා යම් ගාස්තුවකට හෝ යටත්ව ඒ පියවර ඉදිරිපත් කිරීමට ඒ පාර්ශවීය නඩුවට සහභාගී වීමට අවස්ථාවක් ලබා දෙන්න. එතකොට කෙසේ වෙතත් මේ පාර්ශව කාර්යයක් විසින් නිසි උද්‍යෝගයකින් ක්‍රියා කිරීම නොකිරීම කියන තත්වය සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් ඒ වගේම පැහැදිලි නිශ්චිතතාවයක් දක්නට ලැබෙන්නේ නැහැ. නොපැම් පාර්ශවයක් අධිකරණයට නොපැමිණි පමණින්ම අධිකරණයේ පෙනී සිටීම පැහැර හැර පැමිණි පමණින්ම නඩුවක් ඒකපාක්ෂික විභාගයට හෝ එහෙම නැත්නම් ඒ නඩුව නිෂ්ප්‍රභා කිරීමේ හැකියාවක් නැහැ කියලයි මගේ හැඟීම. මොකද විසඳිය යුතු ප්‍රශ්නයක් ප්‍රශ්න ඉදිරිපත් කිරීමේ වගකීම ඇත්තටම තියෙන්නේ අධිකරණයට. ඒ නිසා යම් පාර්ශවයක් ඒ අවස්ථාවේදී උත්තරවාද ගොනු කරලා තිබෙනවා නම් විනිසුරුවරයාට අභිමත් විනිසුරුවරයාට බලයක් තිබෙනවා ඒ ඒ උත්තරවාද සැලකිල්ලට අරගෙන යෝජිත විසඳනාවන් සහ පිළිගැනීම් මොනවාද කියන එක වාර්තාගත කරන්න. එතකොට මේ නව සංශෝධන පනතේ 80 අයන්න වගන්තිය අපි සැලකිල්ලට ගත්තොතින් 80 අයන්න වගන්තිය ඉතාම වැදගත් වගන්තියක් වෙනවා. මොකද නඩු විභාගයකට නියම කිරීමෙන් පස්සේ ඒ පූර්ණ නඩු විභාග පියවර යම් පාර්ශවයක් විසින් අරගෙන නඩු විභාගයේ පූර්ණ නඩු විභාගයේ මෙහෙවන විනිශ්චයකාරවරයා යම් එකඟවන අවස්ථාවකදී හැර යම් සංශෝධනයක් කරන්න ඒ වගන්තිය අනුව නොහැකි බවට දක්වලා තිබෙනවා. ඒ කියන්නේ ඒ පාර්ශවයට පූර්ණ නඩු විභාගයේ පවත්වන්නේ නැත්නම් තවදුරටත් ඒ පාර්ශවයට අසාධාරණයක් වන බව ඒ පාර්ශවය විසින් ඔප්පු කරොත් යම් සංශෝධනයකට ඉඩ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඩ දිය නොහැකි බව තමයි ඒ වගන්තියේ පැහැදිලිවම දක්වලා තිබෙන්නේ. ඒ කියන්නේ විසඳිය යුතු ප්‍රශ්න සංශෝධනය කිරීමට ඉඩ නොදිය යුතු බව තමයි ඒ වගන්තියේ දක්වලා තිබෙන්නේ. නමුත් යම් පිළිගත හැකි කරුණක් ඉදිරිපත් කරනු ලැබුණොත් යම් පාර්ශවයකට බරපතල හානියක් සිදු වෙන බවට කරුණු හෙළිදරව් කරනු ලැබුවොත් ඒ අවස්ථාවේදී එම සංශෝධනයට අවසර දිය හැකි. එසේම විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කරන අවස්ථාවේදී යම් විසඳිය යුතු ප්‍රශ්නයක් නීතිමය සහ සිද්ධිමය වශයෙන් අපිට කොටස් දෙකකට ගන්න පුළුවන්. එතකොට විනිසුරුවරයාට වගකීමක් තිබෙනවා ඒ ඉදිරිපත් කරලා තියෙන විසඳිය යුතු ප්‍රශ්නය නීතිමය විසඳිය යුතු ප්‍රශ්නයක්ද එහෙම නැත්නම් සිද්ධිමය විසඳිය යුතු ප්‍රශ්නයක්ද කියන එක තීරණය කරන්න. එතකොට විනිසුරුවරයාට හැඟී යනවා නම් පාර්ශවයන් විසින් ඉදිරිපත් කරලා තිබෙන විසඳනාව නීතිමය විසඳුම් ප්‍රශ්නයක් කියලා ඒ අවස්ථාවේදී 80 අයන්න තුන වගන්තිය අනුව සිද්ධිමය විසඳනාවන් ඉදිරිපත් කිරීම පසෙ කළා නීතිමය විසඳනාවන් සම්බන්ධයෙන් විභාග කරලා ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීමේ බලය පූර්ණ නඩු විභාගයක් මෙහෙවන විනිසුරුවරයාට ලබා දී තිබෙනවා. ඒ අවස්ථාවේදී උදාහරණයක් විදිහට ගත්තොතින් යම් පාර්ශවයක් විසින් එම නඩුව කාලාවරෝධී වී ඇති බවට කරුණක් විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස දක්වනවා නම් එය නීතිමය විසඳිය යුතු ප්‍රශ්නයක් සේ සලකලා අධිකරණයට හැකියාවක් තිබෙනවා ඒ නීතිමය විසඳනාවට පුලින් පිළිතුරු දෙන්න. එතෙක් සිද්ධිමය විසඳිය යුතු ප්‍රශ්න වලට පිළිතුරු නොදී ඒ විසඳිය යුතු ප්‍රශ්න පසෙක තියන්න අධිකරණේ ඒ වගේ අවස්ථාවක විනිසුරුවරයාට බලයක් තිබෙනවා. ඒ වගේම සිවිල් නඩු විදාර සංග්‍රහයේ නව සංශෝධන 142 ඈ වගන්තිය අපි සැලකිල්ලට ගනු ලැබියොත් ඉතාමත්ම වැදගත් වගන්තියක්. මොකද ඒ 42 ඈ වගන්තියෙන් තමයි පූර්ණ නඩු විභාගයක් මෙහෙවන විනිසුරුවරයාට ඇති බලය කුමක්ද කියන එක පැහැදිලි කරලා තිබෙන්නේ. power of the judge කියලා කිව්වොත් පැහැදිලි ඒ වගන්තියේ කරුණු සැලකිල්ලට ගත්තොත් ඔබට තේරෙනවා ඒ අධිකරණයේ විනිසුරුවරයාට විශාල බලයක් ඒ වගන්තිය අනුව ලබා දීලා තිබෙනවා.
යම් එම කරුණක් විභාග කරන්න අවශ්‍ය වෙන සිද්ධි මේ කරුණු ඒ වගේම ලේඛනයේ අන්තර්ගත කරුණු තියෙනවා නම් ඒ කරුණු මොනවද කියන එක විනිශ්චකාරවරයා වාර්තාගත කළ යුතුයි යම් ලේඛනයක කරුණක් දෙපාර්ශ්වයෙන් පිළිගන්නවා නම් අපි උදාහරණයක් විදිහට ගත්තොත් යම් ගිවිසුමක් කට එළඹීලා තියෙනවා නම් ඒ දෙපාර්ශ්වය ඒ ගිවිසුමේ කොන්දේසි සම් වලට දෙපාර්ශ්වයම අස්සම් කරලා තිබෙනවා නම් එතකොට එවැනි ලේඛනයක අන්තර්ගත කරුණු මොනවද කියන එක පැහැදිලි කරලා දීලා ඒ කරුණු පිළිගැනීමක් විදිහට වාර්තාගත කිරීමේ බලය විනිශ්චකාරවරයාට තිබෙනවා එතකොට ඒ වගේම විනිශ්චකාරවරයා ඒ කරුණු අධිකරණයේ වාර්තාගත කළ යුතු බව 142 ඊ වගන්තිය පැහැදිලිව බැලුවොත් අපිට පෙනී යනවා එතකොට ඒ වගේම යම් සිද්ධිමේ කරුණක් හරි ලේඛනයක් හරි ඔප්පු කිරීමේ ක්‍රමයේ සම්බන්ධයෙන් වගේම කැඳීමිට නියුත් සාක්ෂිකරුවන්ගේ ප්‍රමාණයේ සම්බන්ධයෙන් ඒ පාර්ශව කරුවන්න තීන් අතර තීන් එකඟතාවයේ සම්බන්ධයෙන් ඒම් නඩුව යම් විදියකින් වෙනස් කරන්න ඕනද ඒක සම්මතයකටපත් කරන්න පුළුවන්ද බේරුම් කිරීම ඒ සම්බන්ධයෙන්ුත් අදාළවන වාර්තාගත කළ යුතු කරුණු අධිකරණයේ විනිසුරුවරයා විසින් වාර්තාගත කළ යුතු විශේෂයෙන්ම 42 ඌ වගන්තිය ගත්තොතින් පූර්ණ නඩු භාගය මේ වෙන විනිශ්චකාරවරයා තමයි බලයක් තියෙන්නේ විසඳු යුතු ප්‍රශ්න තීරණය කිරීම. එතකොට ඒ විසඳු යුතු ප්‍රශ්න තීරණය කිරීමේදී පාර්ශ්වයන් විසින් යෝජනා කරනු ලබන විසඳු යුතු ප්‍රශ්න සහ පිළිගැනීම කියන්නේ අපි පූර්ණ නඩු විභාග අවස්ථාවේදී 142 යන්න වගන්තිය ප්‍රකාරව අපි විසින් ඉදිරිපත් කරනු ලබන පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරනු ලබන විසඳු යුතු ප්‍රශ්න වගේම පිළිගැනීම් සම්බන්ධයෙන් පූර්ණ නඩු විභාගයක් මෙහෙවන විනිශ්චකාරවරයා විසින් විශේෂ සැලකිල්ලක් දක්වලා ඒ සියලුම කරුණු එතුමාගේ ඒ විනිශ්චකාරවරයාගේ තීරණයේදී සලකා බැලිය යුතු වෙනවා. ඒ වගේම පාර්ශ්ව කරුවන් විසින් ඒ ලිඛිතව ඉදිරිපත් කරනු ලබන විසඳනාවන් සහ පිළිගැනීම් වලට අමතරව ඒ නඩුවේ තිබෙන විචාරණ පාර්ශ්ව කරුවන් විසින් ඉදිරිපත් කළ තිබෙන උත්තරවාද ඒ වගේම ඒ නඩුව යම් ගිවිසුමක් පාදක කරගෙන ඇති වෙලා තිබෙන නඩුවක් නම් එතකොට ඒ ගිවිසුම සැලකිල්ලට අරගෙන ඒ විසඳු යුතු ප්‍රශ්න තීරණය කළ යුතු බව පැහැදිලිව දක්වලා තිබෙනවා එතකොට එම් කරුණු සලකා බැලීමේදී පාර්ශ්වයන්ට තම විසඳනාවන් ඉදිරිපත් කළ හැකි වුණත් විසඳනාවන් පිළිගන්නවාද නැද්ද කියන එක කිරීමේ බලය තියෙන්නේ පූර්ණ නඩු විභාගයක් මෙහෙවන විනිසුරුවරයාට. එතකොට ඒ විනිසුරුවරයා විසින් තමයි තීරණය කරන්නේ මේම නඩුවේ පිළිගැනීම් මොනවද විසඳිය යුතු ප්‍රශ්න මොනවද කියන එක. කෙසේ වෙතත් මේ රටේ අපේ රටේ සිවිල් නීතියට අනුව විනිසුරුවරයෙකුට තම කැමති ආකාරයට එහෙම නඩුවක තීන්දුවක් දීමේ හැකියාවක් නැහැ. විනිසුරුවරයා හැම වෙලාවෙම ආරවුල නැතුව තබය ඒ අවස්ථානුගත කරුණු අනුව තීරණය කළ යුතු කරුණා. එතකොට මේ සම්බන්ධයෙන් තීරණය වෙච්ච පද්මාවති එදිරිව ජයසේකර 1977 1SLR 248 නඩුවේදී එම තත්ත්වය ඉතාමත් පැහැදිලිව දක්වලා තිබෙනවා. එතකොට මේ විසඳු යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී විශාල කාර්යභාරයක් සහ වගකීමක් එම පූර්ණ නඩු විභාගයේ මෙහෙවන විනිශ්චකාරවරයාට එම වගන්ති වලින් ලබා දීලා තිබෙනවා. ඒ වගේම පාර්ශ්වයන්ට වගකීමක් තිබෙනවා. පූර්ණ නඩු විභාගය හඳුන්වා දීම සිදු කර ලැබෙයි. ඇත්තම පාර්ශ්වයන් අතර ඇතෙන සම්මතයක් තිබෙනවා නම් ඒ යම් නඩුවක් කෙටියෙන් අවසන් කරගන්න පුළුවන් නම් ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ නඩු ඇදීම් වළක්වන්න ඒ වගේ ක්‍රම එකක් නිසා තමයි පූර්ණ නඩු විභාගය ඇත්තටම හඳුන්වලා දුන්නේ. එතකොට මේ පනතේ නියම අරමුණ ඉෂ්ට කිරීමට නීතිඥවරුන්ටත් ඒ වගේම නඩුවේ පාර්ශ්ව කරුවන්ටත් අධිකරණයේ විනිසුරුවරයටත් විශාල වගකීමක් තිබෙනවා. එහෙම නැත්නම් මේ පනතේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. එසේ වෙතත් 2017 තමයි මේ පනත සංශෝධනය වෙලා තියෙන්නේ. ඒ නිසා යම් යම් ප්‍රශ්න තිබෙනවා මේ පනතේ
නමුත් ඒ සම්බන්ධයෙන් තාමත් අපිට ඒ ඉසඳුදු ප්‍රශ්න සම්බන්ධයෙන් හරි වාර්තා වෙච්ච නඩු තීන්දුවක් දක්නට ලැබෙන්නේ නැහැ මොකද පනත සංශෝධන වුණේ 2017 නිසා ඉතින් බොහොමත්ම ස්තුතියි මට ලැබෙන තියෙන කරුණු ඉදිරිපත් කිරීමට ලැබිලා තියෙන කරුණු ඔය කරුණු තමයි අපි බලමු තවත් කරුණු දැනගන්න තිබෙනවා නම් අපේ ප්‍රශ්න අවලි ඉදිරිපත් කරන අවස්ථාවේදී අපි ඊට පිළිතුරු දෙන්න සූදානම් බොහොමත්ම ස්තුතියි බොහොමත්ම ස්තුති ගංගා විජේවර්ධන මහත්මිය ඇත්තටම ඉතාමත් හරවත් දේශනයක් අපිට ලබා දුන්නා දැන් අපි ඊළඟට මේ විසඳිය යුතු ප්‍රශ්නයක් අපිට සමහර අවස්ථාවලදී නඩු විභාගයේ අතරතුර ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා ඒ වගේම නීතිමය විසඳනාවන් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා ඒ වගේම ආනුෂාංගික විසඳනාවන් ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා ඒ නිසා මම තවත් හැඳින්වීම් කරන්නේ නැතුව මේ සම්බන්ධයෙන් අපට අපිව දැනුවත් කරන නිසා අපගේ ජේෂ්ඨ නීතිඥ නීතිඥ සනත් තුනතිලක මහත්මයාට ආරාධනා කර සිටිනවා ස්තුති චතුරානි ඒ වගේම සෑමට සුබ සන්ධ්‍යාවක් මම ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකා නීති සංගමයට ස්තුතිවන්ත වෙනවා අප බලපිටි නීති සංගමයට මෙම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම එය සංවිධානය කරපු අපේ ලේකම්තුමිය ඇතුළු අපේ සංගමේ නිලධාරීන්ටත් ස්තුතිය පුද කරන්න මේ අවස්ථාවක් කරගන්නවා එතකොට අපේ මාතෘකාවට එනවා නම් සිවිල් නඩු කරණයේදී විසඳුම් ප්‍රශ්න කියන කාරණය තමයි මෙතෙන්දී ප්‍රධාන වෙන්නේ ඒ අනුව පැහැදිලි වුණා ගංගා විජේවර්ධන මහත්මිය මුවන් සොමිරත් මහත්මයා කියපු කාරණා අනුව නඩුවක ආරම්භය සිද්ධ වෙන්නේ මේ විසඳුම් ප්‍රශ්න මත කියලා සහ පිළිගැනීම ඔය විසඳුම් ප්‍රශ්න ඉදිරිපත් කරන මූලික අවස්ථාවේ පූර්ව නඩු විභාගයේ දී කියන කාරණයට ඇරුණාම අවස්ථා කීපයක් ගැන තමයි මේ මාගේ දේශනයේදී නැත්නම් සාකච්ඡාවේදී සලකා බලන්න වෙන්නේ චතුරානි මහත්මිය කිව්වාගේ ආනුෂංගික විසඳුම් ප්‍රශ්න ගැන නඩු විභාගයේ අතරතුරක් සහ නීතිමය විසඳුම් ප්‍රශ්න ගැන මෙතෙන්දී අපිට සලකා බලන්න පුළුවන් එතෙන්දී ප්‍රධාන වශයෙන්ම ඒ කරුණු තුනේදී පළවෙනියෙන් අපිට ගන්න පුළුවන් ආනුෂංගික විසඳුම් ප්‍රශ්නය ඉදිරිපත් කරන්න හැකිද ඒ කොයි අවස්ථාවෙදි කියලා එතකොට ආනුෂංගික විසඳුම් ප්‍රශ්න සම්බන්ධයෙන් ගත්තහම මෙහි සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන දක්වලා නැහැ අර අපි කලින් කතා කර අවස්ථාවවලදී ප්‍රතිපාදන තිබුණා කියන කාරණේ පැහැදිලි වුණා ඉතින් මේ අවස්ථාවේදී අධිකරණය කිසියම් පාර්ශවකකින් ගොඩනගන විසඳුම් ප්‍රශ්න මත පැනනගින කාරණයක් උද ප්‍රතිපාදන නැතත් විසඳුම් ප්‍රශ්නයක් ගොනු කරන්න පුළුවන් කියන කාරණේ අධිකරණ පරිචය තුල පවතින දෙයක් මේකේ අවස්ථා දෙකකදී සලකා බලන්න පුළුවන් මෙම ආනුෂංගික විසඳුම් ප්‍රශ්න ඉදිරිපත් කිරීම ගැන දැන් මෙතෙන්දී විශේෂයෙන්ම වැදගත් වෙන කාරණයක් තමයි මේ ආනුෂංගික විසඳුම් ප්‍රශ්න ඉදිරිපත් කිරීම කල්ැතු සූදානම් වෙලා කරන්න පුළුවන්ද කියන කාරණේ තියෙනවා ඒ නිසා එහෙම ඉදිරිපත් කරන නීතිඥ මහත්වරු නීතිඥ මහත්මයන් එය නඩුව පිළිබඳ හොඳ අවබෝධයකින් සිට කටයුතු කරන්න සිද්ධ වෙනවා ඉතින් මෙතෙන්දී සිද්ධ වෙන දේ තමයි අවස්ථා දෙකක් ගැන මම කිව්වා එකක් තමයි හරසිල්ලීමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විසඳුම් ප්‍රශ්න වලදී මතුවන කාරණා සම්බන්ධයෙන් ආනුෂංගික විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන් කියන කාරණේ සහ නඩු විභාගය අතරතුරදී නඩු විභාගයේදී සාක්ෂි මත කොහොමද විසඳුම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියන එක එතෙන්දි මතුවන කාරණා අනුව ආනුෂංගික විසඳුම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් කියන කාරණේ පළවෙනියෙන්ම හරස්සිල්ලීමක් සම්බන්ධයෙන් කිසියම් පාර්ශවයක් විසඳුම් ප්‍රශ්න උණු කරන්න හැකියාව තියෙනවා මෙතෙන්දී හරස්සිල්ලීම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිපාර්ශවයේ ප්‍රතිඋත්තරයක් ඉදිරිපත් කළා නැතිනම් ඒ ප්‍රතිඋත්තරේ ඉදිරිපත් නොකරත් එහිදී අනිත් පාර්ශවයේ හරස්සිල්ලීම මත ගොඩනගන විසඳිය යුතු ප්‍රශ්න පැනනගින කරුණු අනුව ආනුෂංගිකව විසඳුම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන් වැදගත් නඩු තීන්දුවක් තමයි නටරාජ ඩැනියල් කියන නඩුවේදී
उत्तरे हरासिली संबंध प्रति उत्तर प्रश्न साक्षि मत प्रश्न प्रति पार्शवेदीन कर्म संशोधन पूर्व नीभाग प्रश्न कलहकी प्रतिपादन सावस्था साक्षी मत साक्षि मगिंग्रीपा कारण विशुद्ध प्रश्न दीपात बाधा कारण पहले बलपान हेतु विनिश्चयट सहायपेनवाद्रीपा प्रश्न प्रश्न मगिन नडवे अवसान विनिश्चय किसी बलपयना एक उदौवाक्यनवाणी वैकीन कारण दिगं पूर्व नीभाग एक संशोधन असु अयान दिख दी
සීමා කළාද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. එතින්නේ පූර්ව නර විභාගයේදී විසඳු ප්‍රශ්න වලට එකගොයෙන් පසුව සීමාවන් දාලා තියෙන විශේෂ අවස්ථාන කවුණු කරුණු සහ සංශෝධන ඉදිරි නුදුනත් අගතියක් වෙනවා කියන කරුණු උඩ හැර සංශෝධනයක් දෙන්න බෑ කියන එක. ඉතින් ඒ අනුව මේ වගන්ති දෙක අතර යම්සි ඝට්ටනයක් තියෙනවද කියන කාරණේ සැලකිලි ගන්නොත් කෙසේ වෙතත් 149 සංශෝධනයේ 149 වගන්ති සංශෝධන ලක් නොවීම තුල පැහැදිලි වෙනවා නඩු විභාගය අතුරුදී ඉදිරි විසඳු ප්‍රශ්න ඉදිරිපත් කිරීමට සීමාවක් නැතේ කියන එක. එතකොට ඒ කාරණා තුනක් ගැන මම කිව්වා අවසන් කාරණේ තමයි මූලික නීතිමය විසඳු ප්‍රශ්න කියන කාරණය. මේ සම්බන්ධයෙන් ප්‍රතිවාදන සිවිල් නඩු සංගායයේ සඳහන් වෙනවා මුල් අවස්ථාවේදී 147 වගන්තියේ මේ ගැන සඳහන් කර දුන්න පැහැදිලිවම ඒකී තත්ත්වයේ ඒ ආකාරයෙන් වාගේ 2018 අංක 8 86 වරහන්තුර 3 වගන්තියෙන් ප්‍රතිපාදන සකස් කරලා තියෙනවා. එයා එහෙදී සඳහන් කරලා තියෙන කරුණු අනුව එකම නඩුවකදී නීතිය පිළිබඳව හා සිද්ධිමය කරුණු පිළිබඳ ප්‍රශ්න මතුවන අවස්ථාවක නීතිය පිළිබඳව විසඳු ප්‍රශ්න මත පමණක් නඩුව විභාග කළ හැකි බවට අධිකරණයට වටේ වෙන වෙලාවක එම විසඳු ප්‍රශ්නේ පළමුව විභාගයට ගත හැකි කියන කාරණේ තියෙනවා. සුදුසු අවස්ථාවක් තියෙනවා නම් සිද්ධිමය විසඳු ප්‍රශ්න පස්සෙන් තවත් නීතිමය විසඳු ප්‍රශ්නයට පිළිතුරක් ලබා දිය යුතු කියන කාරණේ සරකල ඒ වගන්ති ඉදකර සකස් කළ දීලා තියෙනවා. එතකොට මෙතෙන්දී මේ නීතිමය විසඳු ප්‍රශ්නයක් ගොනු කිරීම කියන කාරණේදී සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. එතෙන්දී මුතු කිෂ්ණ අයදිරෝ ගෝමස් සහ තවත් අය 1994 3 ඉස්සෙල්ලා එක නළුවේදී සාකච්ඡා වෙලා තියෙන ආකාරයට එම විසඳු ප්‍රශ්නේ නීතිමය විසඳු ප්‍රශ්නයක් කියලා බාර ගැනීම හෝ නොගැනීම අධිකරණයේ අභිමතයට යටත් වෙලා තියෙනවා. එහෙනම් අධිකරණයට ඒ පිළිගැනීමේ නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒ නීතිමය විසඳු ප්‍රශ්න වලදී දෙවෙනි කාරණයක් තමයි පෙන්වා දෙන්න පුළුවන්. ඒ නීතිමය ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නීතිමය කරුණක් මත පදනම් විය යුතු ප්‍රශ්නයක් වෙන්නවා. එහෙම නැතුනොත් ඒක නීතිමය ප්‍රශ්නයක් විදිහට පාරගන්නේ නැහැ. කරුණානායකතුමා විමසත්න 2003 SLR 56 අධිකරණය තීරණය කර පූර්ණ වශයෙන්ම නීතිපිටම විසඳු ප්‍රශ්නයක්ම විය යුතුයි කියලා. එහෙම තියෙන අවස්ථාවක ඊට පිළිතුරු සැපිය යුතුයි කියන කාරණය. එතකොට ඊළඟට මේ නීතිමය විසඳු ප්‍රශ්න ගැන කතා කරද්දී ඒ නඩුවේ මූලයටම කියලා බහින කාරණයක් විය යුතුයි. එතෙන්දී විසඳු ප්‍රශ්නය හෝ ඒ විසඳු ප්‍රශ්න නඩුවේ අවසාන විෂයට විනිශ්චය ලබාගත හැකිද? එසේ ලබාගත හැකි නම් පමණක් නීතිමය විසඳු ප්‍රශ්නයක් ලෙස සලකලා ඒකට ප්‍රමුඛතාවය ලබා දෙන්න හැකි කියන එක. ඉතින් ධර්මදාසයේ දිරු ගුණවර්ධන 11CLW385 නඩුවේදී ඔය කියන කාරණේ සලකා බලන තියෙනවා. ඒ නඩුවේ අභ්‍යන්තර කිතා බහින ආකාරයේ නීතිමය කරුණක් නම් ඒකට උත්තරවාද සඳහන් නොවුනත් ඉදිරිපත් කළ හැකි කියන එක. ඊළඟදී මේ සිද්ධිමය කරුණු පිළිබඳව හැබයක් තියෙන අවස්ථාවක මූලික විසඳු ප්‍රශ්න ලෙස නීති විසඳු ප්‍රශ්න ලබා ගන්න බැහැ කියන එක පියර් වෙවරේස් ලිමිටඩ් ප්‍රොසස් ශාන් ප්‍රාන්දු 1997 3SLR 202 කියදී මේ නීති විසඳු ප්‍රශ්න පැනනදී ඇත්තේ පාර්ශ්ව යන සිද්ධිමේ කාරණා මත නම් එවැනි මූලික නීති විසඳුමක් ලෙස මුලින් විභාගයට ගත නොහැකි කියන කාරණේ සඳහන් කරලා තියෙනවා. ඔන්නේ කියන කාරණා තමයි මේ නීතිමය විසඳු ප්‍රශ්න සම්බන්ධයෙන් මතුවෙන්නේ. ඉතින් අර මුල් අවස්ථාවේ කිව්වා වගේම මෙම කාරණා නඩු විභාගය තුල දැන් තමයි අපිට ඉදිරිපත් කරන්න වෙන්නේ. ආනුසන්දු විසඳු ප්‍රශ්නයක් වුණත් ඒ කියන අවස්ථාවවලදී නඩු විභාගයේ සාක්ෂි මත පැනනගින කරුණක් වුණත් ඒත් නඩු විභාග අවස්ථාවේදී බොහෝ දුරට නීතිමය විසඳු ප්‍රශ්නෙකුත් මතුවෙන්නේ. නඩු විභාගෙ වෙන්න පුළුවන්. නමුත් සමහර අවස්ථා තියෙනවා
නීති විසඳුම් ප්‍රශ්න මුල්වස්ථාවේදීම එයා මේ ඉදිරිපත් කළ යුතුයි කියන කාරණේ. ඉතින් මම හිතන්නේ අපි උත්සාහය යම් තාදුවට හෝ සාර්ථක වෙන්නේ නැති ඔබට වැටහීමක් ඇති වෙන්නේ නැති මම හිතන්නේ මේ පැහැදිලි කිරීම ඔබගේ උද්‍ය ජීවිතයේදී ප්‍රායෝගිකව අත්විඳපු කර්ම හෝ ඉදිරියේදී මේක වැදගත් වෙන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා ඔබට සාර්ථක ප්‍රයෝජනවත් දේශනයක් ලැබෙන්නේ නැති කියලා. මගේ මාතෘකාවේ අඩංගු කරුණු ගැන ඒ අනුව අපි දෙවෙනි වටේදී ප්‍රශ්න සම්බන්ධ එකක් උන් තියෙනවා නම් ඉඩ දියාගෙන මම නතර වෙනවා. ස්තුතියි. බොහොමත්ම ස්තුති සනත් මුරතිලක මහත්මයා. ඇත්තටම මම හිතන්නේ අපි දැන් බොහෝ කරුණු විසඳිය යුතු ප්‍රශ්න සිවිල් නඩුවකදී විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරා. තවත් බොහෝ දේ සාකච්ඡා කරන්න තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට තවදුරටත් සාකච්ඡා කරන්න තියෙනවා. නඩුවක් අවසානයේදී සහ තීන්දුවට ප්‍රථම විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීම, ඒ වගේම බෙදුම් නඩුවකදී විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීම, ඒ වගේම විසඳිය යුතු ප්‍රශ්න සම්බන්ධව නියෝගයකින් අතෘප්තියටපත් වූ අයට ගන්න පුළුවන් පියවර මොනවද කියලා, ඒ වගේම අභියාචනයක් තුලදී නව කරුණු ඉදිරිපත් කිරීමේදී විසඳිය යුතු ප්‍රශ්නවල බලපෑම කියන කාරණා සම්බන්ධයෙන් අපේ මේ සාකච්ඡාවේදී අපේ සම්පදායකයන් තුන් තිදෙනෙක් කතා කරපු සාකච්ඡාවේදී යම් ඒ සාකච්ඡාව තුලින් යම් කරුණක් පණ නැගුණා නම් අන්න ඒ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මම ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප නීතිඥ සංගමේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නීතිඥ සංජය කොටිතුවක්කු මහත්මයාට. බොහොමත්ම ස්තුති චතුරාණි. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. මට අද පැවරලා තියෙන කාරණා හතරක් පිළිබඳව කරුණු දක්වන්න. මම මේ කාරණා හතර පිළිබඳව කරුණු දක්වන අතරම මගේ සහෝදර සහෝදරියන් විසින් ඉදිරිපත් කරන ලද යම් යම් කරුණු වගේ මගින් පැන නැගුණු කරුණු තියෙනවා නම් ඒ පිළිබඳවත් කරුණු දක්වන්න කැමතියි. මූලික වශයෙන්ම මා යොමු වෙන්න කැමති නඩුවක තීන්දුව ලබා දෙන අවස්ථාවකදී විසඳිය යුතු ප්‍රශ්න නැගීම කියන කාරණය සම්බන්ධව. මේව කාරණේ සම්බන්ධයෙන්ම තදාලා වෙන්නේ සිවිල් නඩු විධාන සංග්‍රහය 149 වන වගන්තිය සනත් කිව්වා වගේ 149 වන වගන්තිය මේ වන විට අර සිවිල් නඩු විධාන සංග්‍රහයේ කලින් තිබිච්ච 146 147 සහ 148 කියන වගන්ති අහෝසි වෙලා ඒ පිළිබඳව ප්‍රතිපාදන 2017 සංශෝධනයට ගියාට පස්සේ 149 වෙනි වගන්තිය මේ දක්වා ඉතිරි වෙලා පවතුනා. එතකොට 149 වෙනි වගන්තිය තමයි දැක්වෙන්නේ නඩුවක් අතරතුර විසඳිය යුතු ප්‍රශ්න නැගීම සම්බන්ධයෙන් සහ නඩුවක පාර්ශ්වකරුවන්ගේ නඩු කටයුතු අවසන් වුණාට පස්සේ නඩුවක තීන්දුව ලබා දීමේදී විසඳිය යුතු ප්‍රශ්න නැගීම සම්බන්ධ. දැන් නුවන් ඉතාමත් පැහැදිලිව කිව්වා ආකාරයට විසඳිය යුතු ප්‍රශ්න නැගීමේ අරමුණ වෙන්නේ පාර්ශ්වකරුවන් අතර තියෙන හබය නිරවුල් කර ගැනීම. සමහර අවස්ථාවලදී අධිකරණයට පෙනී යන්න පුළුවන් නඩු තීන්දුව ලියන අවස්ථාවේදී ඉදිරිපත් වෙච්ච විසඳිය යුතු ප්‍රශ්න මගින් පාර්ශ්වකරුවන්ගේ හබය නිසියාකාරයෙන් ආවරණය වෙන්නේ නැහැ කියන කාරණය. එවැනි අවස්ථාවක අධිකරණයකට සලකා බලන්න වෙනවා තීන්දුව ලබා දීමට ප්‍රථමව තවත් විසඳිය යුතු ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න කිහිපයක් නැගීමට අවශ්‍යද කියන කාරණය. හැබැයි මෙහිදී වර්ණගින බරපතලම ප්‍රශ්නේ තමයි නඩුවක් අතරතුර විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී නඩුවේ පාර්ශ්ව කාර්යයන් සහ ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයේ ඉදිරියේ ඉන්නවා. ඔවුන්ට පේනවා නැත්නම් ඔවුන් දකිනවා මොනවද මේ ඉදිරිපත් කරන විසඳිය යුතු ප්‍රශ්න කියලා. ඔවුන්ට අවසරය ලැබෙනවා ඒ විසඳිය යුතු ප්‍රශ්න පිළිබඳව තමන්ට තියෙන කරුණු දක්වන්න නීතිමය විරෝධතාවය ඉදිරිපත් කරන්න. ඒ විතරක් නෙමෙයි අවශ්‍ය නම් අර සනත් කිව්ව ආකාරයට ඒ විසඳිය යුතු ප්‍රශ්න වලින් පැනනගින වෙනත් කාරණා පිළිබඳව ආනුශංසික විසඳිය යුතු ප්‍රශ්න නැහැ. නමුත් විනිශ්චයකාරතුමා විසින් නඩුවේ තීන්දුව ලියන අවස්ථාව වන විට විසඳිය යුතු ප්‍රශ්නයක් නගන්න තීරණය කරොත් එතකොට පාර්ශ්වකාරයන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ඒ පිළිබඳව කටයුතු කරන්න. මොකද ඒ අය දන්නේ නැහැ විනිශ්චයකාරතුමා තීන්දුව ලියන අතරතුරේ විසඳිය යුතු ප්‍රශ්නයක් නගිනවා කියන කාරණා. මේවැනි අවස්ථාවලදී ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධව ඉතා පැහැදිලිව දක්වලා තියෙන නඩු තීන්දුවක් තමයි 1996 2 ශ්‍රී ලංකා නීති වාර්තාවේ 20 වෙනි පිටුවේ වාර්තාගත හමීඩ් එදිරිව කසීම් කියන නඩු තීන්දුව. ඒ හමීඩ් එදිරිව කසීම් කියන නඩු තීන්දුව ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා මෙවැනි
තත්වයක් ඇති වුණොත් විනිශ්චකාරතුමෙකුට මෙවැනි තත්වයක් ඇති වුණොත් ඒ අවස්ථාවේදී විනිශ්චකාරතුමාට විශේෂ ප්‍රශ්නයක් නගන්න කිසිම බාධාවක් නැහැ ප්‍රශ්න හෝ ප්‍රශ්නයක් හෝ ප්‍රශ්න හැබැයි එවැනි අවස්ථාවකදී විනිශ්චකාරතුමාට සිද්ධ වෙනවා තමන්ගේ නඩුවේ තීන්දුව ලියන ලියන එක තාවකාලිකවත් හිටවන එහිදී අදාළ විසඳිය යුතු ප්‍රශ්නය මුළුමනින්ම නීතිමය විසඳිය යුතු ප්‍රශ්නයක් නැත්නම් අදාළ නගන ලද විසඳිය යුතු ප්‍රශ්න මුළුමනින්ම නීතිය මත පදනම් වෙච්ච විසඳිය යුතු ප්‍රශ්න නම් එතකොට විනිශ්චකාරතුමාට වගකීමක් වෙනවා දෙපාර්ශ්වයටම කැඳවීමක් කරලා ඒ දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට ඉල්ලීමක් කරන්න උන්ට දැනුම් දෙන්න මේ නීතිමය කරුණු පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන්න කියලා සමාලාට මේ ඉදිරිපත් කරන ලද විසඳිය යුතු ප්‍රශ්න සිද්ධිමය හා නීතිමය කියන දෙපැත්තටම නැත්නම් එකිනෙකට සම්මිශ්‍රණය වෙච්ච විසඳිය යුතු ප්‍රශ්න නම් ඒ අවස්ථාවේදී විනිශ්චකාරතුමාට අභිමතයක් තියෙනවා පාර්ශ්වකරුවන්ව කැඳවලා ඔවුන්ට කියන්න මෙන්න මේ විසඳිය යුතු ප්‍රශ්නයෙන් ආවරණය වෙන කාරණේ පිළිබඳව සාක්ෂි මෙහෙයුමක් කරන්න කියලා. එතකොට මේ තත්වය අවුරුද්දට පැහැදිලි කරලා තියෙනවා සිලාන් බැංකුව ඉදිරිව ක්ලෙමන් චාල්ස් ඈපාසිංහ සහ තවත් අය කියන නඩු තීන්දුව 2017 ගාල්ල නීතිඥ සංගම් ජර්නල් එක 471 වෙනි පිටුව ඒ වගේ පොල්වත්තගේ අනුර ලක්ෂ්මන් වීරසූරිය ඉදිරිව වනසූරිය පටබැඳිගේ කුමාරි ඉන්දුමති රත්නපාල එසී අපීල් 2 හරස්ල 2015 2019 පස්වෙනි මාසේ 21 වෙනිදා ලබා දීපු තීන්දුවේ ඒ වගේම එසේ පුෂ්පකුමාර සහ තවත් අය ඉදිරිව AMK අත්නායක සහ තවත් අය CA 1180 හරස්සිර 99 ෆයිනල් 2026/22 ලබා දීපු තීන්දුව මෙන්න මේ නඩු තීන්දුවල ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචන අධිකරණයේ මේ කමීඩ ඉදිරිව කසීම් නඩු තීන්දුවේ නීතිමය තත්ත්වය තවත් පැහැදිලි කරලා තියෙනවා එවෙන්ම සිවිල් නඩු විධාන සංග්‍රහයේ 165 සහ 166 වෙනි වගන්ති වැදගත් වෙනවා යම් අවස්ථාවකදී මෙවැනි අවස්ථාවක අධිකරණය හරහා අධිකරණය විසින් සාක්ෂි මෙහෙවන්න කියලා දෙනුම් දීමක් කළා. දැන් ඊළඟට මට ඊළඟට එන කාරණය තමයි බෙදුම් පනත යටතේ විසඳු ප්‍රශ්න ඉදිරිපත් කිරීම කියන කාරණය. දැන් අතෝෂම අපි බලපිටියේ නීති සංගමයේ විදිහට අපි දන්නවා අපේ අධිකරණවල විශේෂයෙන්ම මේ ගාල්ල බලපිටිය ඊළඟට කළුතර මාතර ආදී ප්‍රදේශවල විශේෂයෙන්ම තියෙන ප්‍රධානම නඩු වර්ගයක් තමයි බෙදුම් නඩු. සහ බෙදුම් නඩු අතිශයින්ම තරඟකාරී ලෙස කරගෙන යන නඩු කටයුතු. දැන් මේ බෙදුම් නඩු වලදී විසඳිය යුතු ප්‍රශ්න නැගීම අවශ්‍යද නැද්ද? මේ බෙදුම් නඩු වලදී අර අපි සාමාන්‍යයෙන් විදිහට issues කියන වචනේ විසඳිය යුතු ප්‍රශ්න වලට පාවිච්චි කරත් බෙදුම් නඩු වලදී අපි පාවිච්චි කරන්නේ points of contest එහෙම නැත්නම් හබ කරුණු කියන වචනේ තමයි අපි පාවිච්චි කරනු ලබන්නේ. එහිදී එක්තරා කාලයක මතයක් තිබුණා බෙදුම් නඩු පනතේ නැත්නම් බෙදුම් නඩු ආඥා පනතේ වගට තිබිච්ච විසඳිය යුතු ප්‍රශ්න නැගීම පිළිබඳ නිශ්චිත ප්‍රතිපාදනයක් නොමැති වීම නිසා බෙදුම් නඩුවක විසඳිය යුතු ප්‍රශ්න නගන්න අවශ්‍ය නැtei කියලා. නමුත් ඔබ හැමෝම දන්නවා බෙදුම් නඩු පනතේ 79 වෙනි වගන්ති යටතේ දක්වලා තියෙනවා බෙදුම් නඩු පනතේ නිශ්චිත ප්‍රතිපාදනයක් දක්වලා නැති අවස්ථාවක සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රතිපාදන සුදුසු පරිදි අදාළ කරගන්න. ඒක නිසා අර කලින් තිබිච්ච නීතිමය තත්ත්වය දැන් වෙනස් වෙලා තියෙනවා. කේ ඔබියස් ඉදිරිව අදිරියන් ඉදිරිව කේ ඕදිරිස් සහ තවත් අය මාතර කේසස් වොලියුම් 1 පේජ් 28 සහ කේ අර්නෝලිස් ද සිල්වා ඉදිරිව එම් එන් බබෙනි ඇන්ඩ් අදර්ස් මාතර කේසස් වොලියුම් 2 පේජ් 121 ඔන්න වෙන නඩු තීන්දුව දෙකේ තමයි කියලා තියෙන්නේ බෙදුම් නඩු වලට විසඳිය යුතු ප්‍රශ්න ගොනු කරන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් පසු කාලීනව අධිකරණ පරිචයක් වශයෙන් සහ නඩුවේ නිවැරදි විනිශ්චයකට එළඹීමට වැදගත් වන ආකාරයට බෙදුම් නඩුවල විසඳිය යුතු ප්‍රශ්න ගොනු කිරීම පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. වීරප්පා චෙට්ටියාරදී රබුපොත කුමාරි හාමි 45/332 නඩු තීන්දුවේ වගේම ජෝන් සිංහෝ ඉදිරියෝ පේද්‍රි සාමි 48/345 නඩු තීන්දුවේ. අතන මෑත ඉතාමත් මෑත ඉතිහාසයේ මේ බෙදුම් නඩුවක විසඳිය යුතු ප්‍රශ්න නැගීම නැත්නම් හබ කරුණු නැගීම පිළිබඳ වැදගත් කරුණු දැක්වීමක් කරලා තියෙනවා 2016 නීතිඥ සංගම් නීති වාර්තා 130 කියන මෙහි වාර්තාගත මේරිනෝනා ඉදිරිය ඩොන් ජස්ටින් කියන නඩු තීන්දුවේ. එහිදී ඊවා වනසුන්දර ගරු විනිසුරුතුමිය ගරු ශ්‍රේෂ්ඨ අධිකරණ හිටපු විනිසුරුතුමිය එතුමිය කරුණු දක්වලා තියෙනවා විනිශ්චකාරවරයෙක්
වඩාත් සැලකිලිමත් වෙනත් නඩුවක විසඳිතු ප්‍රශ්න ගොනු කරන අවස්ථාවකට වඩා වඩාත් සැලකිලිමත් විසඳිතු ප්‍රශ්න ගොනු කිරීමට කටයුතු කළ යුතුයි කියලා බෙදුම් පනතෙහිද බෙදුම් නඩුවකදී විශේෂයෙන්ම එහිදී විනිසුරුතුමාගේ අවධානය යොමු විය යුතුයි කියලා දක්වලා තියෙනවා බෙදුම් පනත 25වන වගන්තියේ මොකද මොකද කියනවා නම් බෙදුම් පනත 25වන වගන්තියේ ඔබතුමන් හැමෝම දන්නවා අධිකරණයට තියෙනවා අනුල්ලංඝනීය වගකීමක් පාර්ශ්වකරුවන්ට පිළපත විමර්ශන කිරීම. මොකද බෙදුම් නඩුවක අවසාන තීන්දුව මුල් ලෝකයේම බැඳ තබන රැක්ෂන් ඉන් රෙම් කියන මුල් ලෝකයේම බැඳ තබන ආකාරයේ විශිෂ්ට නඩු තීන්දුවක් විදිහට තියෙන ඕන නිසා. ඒතර පාර්ශ්වකරුවන් වෙන අය සහ නොවන අය කියන හැමෝම බෙදුම් නඩුවක අවසාන නඩු තීන්දුවකින් බැඳලා. ඒක නිසා බෙදුම් නඩුවක හබ කරුණු ඉදිරිපත් කළ බෙදුම් නඩුව පවත්වාගෙන යාම කියන එක ඉතාමත් පරිස්සමෙන් සහ ඉතාමත් මෝනෑකමින් කළ යුතු බවයි මේ නඩු තීන්දුව පැහැදිලි දක්වන දේ. හැබැයි අර තවත් නඩු තීන්දුවක් තියෙනවා මේ බෙදුම් නඩුව යටතේම. එහි කියනවා බෙදුම් නඩුවකදී වුණත් අර පෙළපත විමර්ශනය කිරීමේ වගකීම තිබුණත් බෙදුම් නඩුවකදී පවා විනිසුරුවරයෙකුට අර කරුණු සොයා චාරිකාවක යෙදෙන වොයිජ් ඔෆ් ඩිස්කවරි විදිහට කටයුතු කරන්න බැරි යයි කියන කාරණේ. ඒ පිළිබඳව දක්වනවා තිලකරත්න මෙදිරිව අත්පුනාදන් කියන නඩු තීන්දුවේ 1996 2 ශ්‍රී ලංකා නීති වාර්තාවේ 64 වෙනි පිටුව. එතකොට දැන් ඊළඟ කාර්යය තමයි දැන් විසඳිය යුතු ප්‍රශ්නයක් නැගුවහම යම් කිසි පාර්ශ්වය විසඳු ප්‍රශ්නයක් යෝජනා කරාම ප්‍රතිපාර්ශ්වය විසින් සමාජයේ විසඳු ප්‍රශ්නයට විරුද්ධ වෙන්න පුළුවන්. එතකොට එම විරුද්ධ වෙන අවස්ථාවකදී අධිකරණයට සිද්ධ වෙනවා ඒ සම්බන්ධව නියෝගයක් ලබා දෙන. විසඳු ප්‍රශ්නය පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද නැත්නම් ඒ විසඳු ප්‍රශ්නය සංශෝධනය කළ ඉදිරිපත් කරන්න කියලා ඉල්ලීමක් නැත්නම් නියෝගයක් කරනවා. ඔය වගේ වෙලාවකදී අරු අධිකරණය විසින් විසඳිය යුතු ප්‍රශ්නයක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව නියෝගයක් ලබා දෙන අවස්ථාවක එම නියෝගයට අදාළ හේතු ඒ නියෝගය ලබා දෙන අවස්ථාවේදීම ලබා දෙන්න ඕන කියලා දෙල්ප චිත්‍ර ඉදිරිව තම්මිට ගම කියන නඩු තීන්දුවේ 1986 3 කලම්බෝ ඇපලේට් ලෝ රිපෝට් 63 කියන නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා. මොකද එතකොට පාර්ශ්වකරණ තීරණය කරන්න පුළුවන් ඒ විසඳිය යුතු ප්‍රශ්නය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ ගරු විනිසුරුතුමා හෝ තුමිය විසින් දෙල්ලද නියෝගය කොතරම් සාධාරණද නැත්නම් ඒක අසාධාරණ නම් ඒ පිළිබඳව ඉහළ අධිකරණයකට සුදුසු ඉල්ලීමක් කරනවා. දැන් ඊළඟට මම එන්නේ අන්න එතෙන්ට විසඳිය යුතු ප්‍රශ්නවලට ඉඩ දීම විසඳිය යුතු ප්‍රශ්න ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ නියෝග වලින් අතෘප්තියට පත් වෙච්ච පාර්ශ්වයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. එතෙන්දී අත්‍යවශ්‍යම මම ඔබට කියන්නේ නිසි අධිකරණයකට අභියාචනා අවසර ඉල්ලීමක් කරන එක තමයි තියෙන මූලික නෛතික ප්‍රතික්‍රමය වෙන්නේ. ඊට අදාළ ප්‍රතිපාදන තමයි සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 754(2) සහ 757 සහ ඊට අනුශංසික වගන්ති. මම ඇයි මේ නිසි අධිකරණයක් කියලා කිව්වේ? මොකද අපි දන්නවා ලංකාවේ දැනට තියෙන අධිකරණ ක්‍රමයේ යටතේ මුල් අවස්ථා අධිකරණයක් විදිහට ක්‍රියාත්මක වෙනවා වාණිජ මහ අධිකරණය කියන්නේ. අපි දිසා අධිකරණයකින් යම් කිසි විසඳු ප්‍රශ්නයක් සම්බන්ධ නියෝගයක් ලබා දුන්නාම ඒකෙන් අපි අතෘප්තියට පත් වෙනවා නම් දැන් තියෙන නීතිමය නීති ක්‍රමය යටතේ අපිට යන්න පුළුවන් සිවිල් අභියාචනා මහ අධිකරණයකට අභියාචනා ආයුධ පතක් අවසර ඉල්ලීමක් ලියුටු අපීල් ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කරනවා. යම් හේයකින් අදාළ විසඳිය යුතු ප්‍රශ්නය පිළිබඳ නියෝගය ලබා දීම සිද්ධ කරන ලැබුවේ වාණිජ මහ අධිකරණයකින් තමයි. එතනදී 1996 අංක 10 දරන පළාත්බද මහ අධිකරණ විශේෂ විද්‍යාල පරිත්‍ය යටතේ අදාළ අභියාචන අවසර ඉල්ලීම කෙලින්ම කරන්න වෙන්නේ ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය. අන්න ඒ කාරණය තමයි මම ඒකට කියන්න උත්සාහ කරන්නේ. මගේ අන්තිම කාරණය තමයි මම කරුණු දක්වන්න මේ අභියාචනයක් තුළදී මුල් වරට විසඳිය යුතු ප්‍රශ්න නැත්නම් මුල් වරට අලුත් හබ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්ද කියන කාරණය. සාමාන්‍ය තත්ත්වයේ යටතේ අපි දන්න කාරණයක් අභියාචනයක් යටතේදී අපි අභියාචනයක් කරන්නේ යම්කිසි නඩුවක තීන්දුවකට එරෙහිව. එතකොට අපි යම්කිසි ක්‍රමයකට මේ නඩුව පවත්වගෙන ගියා නම් පහළ අධිකරණයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් නඩුවක් නිර්මාණය කරන්න බැහැ අභියාචනයේ. අභියාචනයේදී අපිට නඩුව අභියාචනය විවාද කරන්න වෙන්නේ අප විසින් පහළ අධිකරණයේදී ගන්නා ලද කරුණු පදනම් කරගෙනම එම කරුණු මත විනිසුරුතුමා විසින් ගන්න දෙන ලද නියෝගය හෝ තීන්දුව නිවැරදිද වැරදිද කියන කාර්යය පදනම් කරනවා. එතකොට ඒ සම්බන්ධව කන්දක් පායදිරව පොන්නම් බලම් පිල් එකෙන් නඩු තීන්දුවේ 1993
එක ශ්‍රී ලංකා නීති වාර්තා 184 ඉතා පැහැදිලිව දක්වනවා. හැබැයි සමහර අවස්ථා තියෙනවා අභියාචනාධිකරණයක් ඉදිරියේ නව කරුණක් මුල් අවස්ථාවේදී ගන්න පුළුවන් අවස්ථා. ඒකට තියෙන ප්‍රධානම අවස්ථාවක් තමයි සම්පූර්ණයෙන්ම නීතිය මත පදනම් වෙච්ච. සම්පූර්ණයෙන්ම නීතිය මත පදනම් වෙච්ච කාරණයක් වුණාම එවැනි කාරණා මුල් අවස්ථාවේදී අභියාචනාධිකරණයක් ඉදිරියේ පළමු වරට ගන්න හැකියාව තියෙනවා. එතකොට ඒ සම්බන්ධව දක්වලා තියෙනවා තලගල ඉදිරියව ගංගොඩවිල සමුපකාර සමිතියකින් නඩු තීන්දුව 48NLR 472 එයාගම ලීච්මන් ඉදිරියව රන්ගල්ල කන්සොලිඩේටඩ් ලිමිටඩ් 1982 ශ්‍රී ලංකා නීති වාර්තා 375 නඩු තීන්දුවේ මේ කාරණා ඉතා පැහැදිලිව දක්වනවා. ඒ වගේම තමයි සමහර නඩු තීන්දුව ඉතා පැහැදිලිව කියනවා අපි අභියාචනයේදී අලුතෙන් ඉදිරිපත් කරන්න යන හබ කරුණ සලකා බැලීමට අවශ්‍ය කරන සියලුම දේවල් අදාළ අභියාචනා නඩුගොනුව තුල ගොනුවලා තියෙනවා නම් සහ නඩු විභාගය තුල අදාළ හබය සම්බන්ධව අදාළ හබය විසඳිය යුතු ප්‍රශ්නයක් විතර මතු කිරීමේ හැකියාව තිබුණා නම් අන්න ඒ වගේ අවස්ථාවලදී හබ කරුණු අභියාචනයේදී සලකා බලන්න පුළුවන් කියලා අලුත් කරුණු ඒ පිළිබඳව 49NLR 225 සීතාද්‍රව වීරකෝන් කියන නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් ඊළඟට මම තව එක කාරණයක් විතරක් කරුණු දක්වලා මම හිතන්නේ මම කාලය අවසන් වෙගෙන යන නිසා මේ සාකච්ඡාව අපි අර Q&A එකට යන්න අපි සූදානම් වෙමු. ඒක තමයි දැන් යම් විදිය සමහරකට මෙහෙම දේවල් තියෙනවා. දැන් මගේ මිත්‍රයා සනත් ගුණතිලක මහත්මයා කිව්වා මූලික විසඳිය යුතු ප්‍රශ්නයන් ගැන. ඒතොර එතුමා පැහැදිලිව කිව්ව දේ තමයි මූලික විසඳිය යුතු ප්‍රශ්නයන් ගොනු කිරීමේදී එය නඩුවේ සම්පූර්ණයෙන්ම 100%ක් නීතිමය කරුණක් මත රඳාපවතින ඕන. ඒ වගේම නඩුවේ මූලයට කිඳා බැසිය යුතු විසඳිය යුතු ප්‍රශ්නයක්. එතකොට මේ වගේ විසඳිය යුතු ප්‍රශ්නයක් ගොනු කරාට පස්සේ සමහරවිට අධිකරණයට හැකියාව තියෙනවා මේ විසඳිය යුතු ප්‍රශ්නයට ඒ ගොනු කරන මූලික වශයෙන් විත්ති පාර්ශ්වය ගොනු කරන්නේ විත්තියේ වාසියට පිළිතුරු සපයමින් පැමිණ නිෂ්පාදනය කරන්න. මූලික විසඳිය යුතු ප්‍රශ්නයක් උදාහරණයක් ලෙස පැමිණිල්ල කාලාව පූර්ණතමතම කාලාව රෝදී වී ඇද්ද? ඔන්න විසඳිය යුතු ප්‍රශ්න. ඒතොර ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරාට පස්සේ අධිකරණයට හැකියාව දෙනවා එසේය කියලා පිළිතුරු සපයලා පැමිණිල්ල නිෂ්පාදනය කරන්න. එවැනි අවස්ථාවකදී ඒකෙන් අතෘප්තියට පත් වෙනවා නම් ඒ නියෝගයේ යන්න ඕන අවසාන අභියාචනාදී අවසාන අභියාචනයකට නැත්නම් අභියාචනා අවසර ඉල්ලීම. දැන් මේ කාරණේ පිළිබඳ කාලයක් පොඩි විවාදයක් තිබුණා. මොකද තිබුණා මූලික වශයෙන් තර්ක දෙකක්. ඒකට අර එකක් මට සමා වෙන සිංහල වචනේ මට පැහැදිලි මදි. එකක් තමයි order approach අනිත් එක application approach. ඔන්න ඒ කාරණා දෙක. ඒ කියන්නේ එතෙන්දී බලුවේ එක එක ක්‍රමවලට ඒකට අර්ථ. නමුත් පසුකාලීනව අර චෙට්ටියාර දිරෝ චෙට්ටියාර නඩු තීන්දුවත් ඊට පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරතුමන් 7 දෙනෙක් එකතු වෙලා නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ නඩු තීන්දුව දෙකේම ඉතා පැහැදිලිව කිව්වේ යම් කිසි නියෝගයක් මොන පාර්ශවයක වාසියට ලබා දුන්නත් එමගින් නඩුව අවසන් වෙනව නම් විතරයි අවසාන අභියාචනයකට යන්නේ. යම් නඩුවක නියෝගයක් එක් පාර්ශවයක වාසියට ලබා දුන්නාම නඩුවේ නඩුව අවසන් වුණත් ප්‍රතිවිරුද්ධ පාර්ශවයට වාසියට නඩුව තීන් නියෝගය ලබා දුන්නා නම් නඩුව තවදුරටත් ගමන් කරනවා නම් එතෙන්දී අවසාන අභියාචනයකට යන්න බෑ. යන්න ඕන අභියාචනා අවසර ඉල්ලීම. උදාහරණයක් විදිහට නඩු නිමිත්ත කාලාවරෝධී වී ඇද්ද කියන එකට ඔව් කියලා උත්තර දුන්න නඩුව නිෂ්ප්‍රභා වෙනවා, නැත කියලා උත්තර දුන්න නඩුව ඉදිරියට යනවා. එවැනි අවස්ථාවකදී එවැනි විසඳිය යුතු ප්‍රශ්නයකට ලබා දීපු නියෝගයක් සම්බන්ධයෙන් අපිට යන්න වෙන්නේ සිවිල් නඩු දාන සංග්‍රහයේ 754(2) යටතේ අභියාචනා අවස්ථාවේ. හොඳයි, බොහොම ස්තුතියි. මගේ මම මේ කරුණ ටික ඉතාමත් ඉක්මනින් කියාගෙන ගියා. අපි බලමු තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපි සියලු දෙනා එකතු වෙලා ඒ ප්‍රශ්න සාකච්ඡා කරමු. බොහොමත් ස්තුතියි සංජය පොඩිතුමා මහත්මයාට. මම හිතන්නේ අපි විසඳිය යුතු ප්‍රශ්න සම්බන්ධයෙන් හැකියතාක් පුළුවන් තරම් ඒ විෂය සම්බන්ධයෙන් ආවරණය කිරීමක් සිද්ධ වුණා කියලා. ඒතර මේ අවස්ථාව තියෙන්නේ අපි ප්‍රශ්න සහ පිළිතුරු වටේට මේ වන විට අපිට එක් ප්‍රශ්නයක් ප්‍රශ්න සහ පිළිතුරු කිව්වෙන් ඒකේදී එකෙන් යොමු කරලා තියෙනවා. මම මේ ප්‍රශ්නය නිතින් සංජය කොඩිතෝක්කු මහත්මයාට යොමු කරනවා. ප්‍රශ්නේ තමයි ඇටර්නි බලකරුවකු
තම නියෝජිතත්වයෙන් නඩු පැවරීම පිළිබඳව පැමිණිල්ලේ සම්ප්‍රකාශයක් සඳහන් නොකර පැමිණිල්ල ඉදිරිපත් කරන අතර විත්තිය ඒ උත්තරේ හබ නොකර පූර්ව නඩු විභාගයේදී පැමිණිලි කරුගේ නෛතික ශක්මුතාවය විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස ඇතුළත් කිරීමට හැකියාවක් තිබේද? प्रश्न मट तेरीच विधि हट मंगिताने प्रश्न अहपू अब सहोदर हो सहोदरी अहाने अटर्नी बलपात्र नडुअक पवरण वना नडुवे मुहुनत मत अटर्नी बलपात्र मत पवरण आय कि संधानकर ओन किल हेम दुना नडुव ए मतम निष्प्रभावन वकन तरकेतम गेन उत्साह चतुराणी सिविल नडु विधान संग्रह हतलिस देवनी वगांती प्लेंटिफ सोस इन रिप्रेजेंटेटिव करेक्टर The plaint should show not only that he has an actual existing interest in the subject matter but that he has taken the steps necessary to enable him to institute the action concerning it එතකොට දැන් අර මෙතන කියන්න දැන් මේ වගන්තිය මත විශ්වාසය තබනවා කියන එක තමයි මට පේන්නේ හැබැයි ඒ පිළිබඳව නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා එම නඩු තීන්දුවේ දක්වලා තියෙනවා ඔය 42 වෙනි වගන්තිය කියන එක ඇටර්නි බලකාරයෙක් සම්බන්ධයෙන් අදාළ කරගන්න බෑ කියලා නඩු තීන්දුව තමයි විජේසුන්දර ඉදිරියේ විජේසුන්දර නඩු තීන්දුවේ රෙෆරන්ස් එක ඇවිල්ලා 2003 එක ශ්‍රී ලංකා නීති වාර්තා 374 ඒක නිසා මට මම මේ විසඳුම් ප්‍රශ්න කියන කාරණයට එන්න ඉස්සෙල්ලා මම කියන්නේ අදාළ ඇටර්නි බලපත්‍රය පිළිබඳව නැත්නම් ඇටර්නි බලකරුට නිසි බලයක් තිබුණද නැද්ද කියන කාරණේ පිළිබඳව කාරණයක් මතු කරනවා විනා ඇටර්නි බලකරු මගින් පෙනී සිටිනවා කියන කාරණේ මත විතරක් පිළිහිදලා විරෝධතාවයක් ගන්න පුළුවන්ද කියලා මට නම් පොඩි සැකයක් තියෙනවා. ඒක අපි අපිට මම හිතන්නේ නුවන් සමිතත් මහත්මයා සමහරට මගෙත් එක්ක එකග වෙනවා ඇති සමහරට එතුමාගේ වෙනත් අදහසක් ඇති. දැන් කොහොම වුණත් අපි හිතමු දැන් ඇටර්නි බලපත්‍රය මත පදනම් වෙලා යම්කිසි විසඳිය යුතු ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න යනවා. එතකොට ඒ ඇටර්නි බලපත්‍රය මත ඉදිරිපත් කරන්න යන විසඳිය යුතු ප්‍රශ්නය අර කරුණු ඉදිරිපත් නොවීම හේතු කොටගෙන ඒක උත්තරේ හරියට ඒක ඒ විරෝධතාවය ගන්න බැරි වුණා කියන කාරණය තමයි මේ සඳහන් වෙන්නේ. එතකොට පසු අවස්ථාවක ඒක පූර්ණ විභාගය ගන්න පුළුවන්ද කියන කාරණය. ඇත්තටම ඒක වළංගු විරෝධතාවයක් නම් එවැනි විසඳිය යුතු ප්‍රශ්නයක් නැගීමට කිසිම බාධාවක් නැහැ. මොකද නුවන් සමිත මහත්මයා පැහැදිලිව කිව්වා විසඳිය යුතු ප්‍රශ්න කියන එක උත්තරවාද වලට සීමා වෙන්නේ නැහැ. විසඳිය යුතු ප්‍රශ්නයක් උත්තරවාද වලින් පැන නොනගින කාරණයක් පිළිබඳව නගන්න පුළුවන් විශේෂයෙන්ම යම්කිසි තර්කයක් ඉදිරිපත් වෙනවා නම් පැමිණිලිකාරයාට මේ නඩුව පවත්වාගෙන යන්න බැහැ කියලා. ඔහුට නෛතික ශක්තුතාවයක් නැත්නම් ලෝක ස්ටෑන්ඩයි එකක් නැහැ කියලා නඩුව ගෙනියන්නේ. ඒක ඇත්ත වශයෙන්ම නඩුවේ අවසාන මූණව නඩුවේ මූලයටම කිඳා බහින විසඳිය යුතු ප්‍රශ්නයක්. එම නිසා උත්තරයේ සඳහන් නොකරත් යම්කිසි හේතුවක් නිසා උත්තරයේ සඳහන් නොකරත් පසුකාලීනව ඒක අනාවරණය වීම මත ඒක දක්වන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. මට ඔය කාරණය ඔය මතුවෙච්ච හින්දා ඒ කාරණය මතු කරපු මගේ ඒ සහෝදරයාට හෝ සහෝදරියට කරුණාකර මම ඉල්ලා සිටිනවා කාරුණිකව මෙන්න මේ නඩු තීන්දුව දෙක පොඩ්ඩක් කියවලා බලන්න කියලා. විජේසුන්දර ඉදිරියේ විජේසුන්දර 2003 එක ශ්‍රී ලංකා නීති වාර්තා 374 සහ උම්මා අනයිනා ඉදිරියේ ජවහර් 2004 දෙක ශ්‍රී ලංකා නීති වාර්තා පළවෙනි පිටුව ඒ වගේම උදේෂිය ඉදිරියේ මාත 1988 එක ශ්‍රී ලංකා නීති වාර්තා පිටුව 12 මෙන්න මේ ටික කියවලා ඔය ඔබගේ ගන්න පුළුවන් يعني ඔය විරෝධතාවය ටිකක් කර ඊට වඩා ටිකක් ෆයින් ටියුන් කරගන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට සාර්ථකත්වය ලැබෙයි. විසඳිය යුතු ප්‍රශ්න බාර ගන්න අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ඒ මගින් නඩුවේ සාර්ථකත්වයකුත් ලබා ගන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. බොහොමත්ම ස්තුතියි.
ස්තුති ගුණතුක් මහත්මයා මේ ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් තවත් කරුණු නුවන් සොමිරත් මහත්මයාට එහෙම අදහසක් තියෙනවද දක්වන්න ඔව් ඌ චතුරානි මේ සංජය බොහොම පැහැදිලිව මේ ප්‍රශ්නෙට උත්තරය ලබා දුන්නා මම මේ ප්‍රශ්නේ කියෙව්වා මේ ප්‍රශ්නේ අපිට බලන්න පුළුවන් නිසා මේ ප්‍රශ්නේ යම් කිසි පොඩි පරස්පරයක් තියෙනවා කියලා තමයි දැක්කේ සංජයත් ඒක ප්‍රශ්නේ බලනවා නම් තේරෙවි එතන අහලා තියෙන ඇටනි බලවකරුවෙකු තම නියෝජිතත්වයෙන් නඩු පැවරීම පිළිබඳව පැමිණිල්ලේ සම්ප්‍රකාශයන් සඳහන් නොකර පැමිණිල්ල ඉදිරිපත් කරන අතර විත්තේ උත්තරේ හබ නොකර පුරණ නඩු විභාගයේදී පැමිණිකරුගේ නෛතික ශක්තිතාවය සඳහන් ප්‍රශ්නයක් ලෙස අතුලත් කිරීමට අයදීමට හැකිද එතකොට නෛතික ශක්තිතාවය එහෙම නැත්නම් ලෝක ස්ටෑන්ඩයි කියලා තියෙනවද නැද්ද කියන එක කාරණේ වෙනම කාරණයක් ඒ කියන්න ඕන කාරණේ පැමිණිල්ලේ මූණත මත කියලා තියෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක් එතකොට සංජය කුණතුක මහත්මයා අර මුල් කාරණයට පැහැදිලි උත්තරයක් ලබා දුන්නා නෛතික ශක්තිතාවය නැති අවස්ථාවකදී ඕනෑම අවස්ථාවකදී ඒක නෛතික විසඳුම් ප්‍රශ්නයක් ලෙස නැගීමේ හැකියාව තිබෙනවා හැබැයි දැන් මේ කාරණය කෙලින්ම කියලා තියෙන යටනි බලපත්‍රයක් කියලා සමහර අවස්ථාවලදී තියෙන්න පුළුවන් නෛතික ශක්තිතාවය තෝරා බේරා ගැනීමේදී සිද්ධිමය කරුණුත් එක්ක මිශ්‍ර වෙච්ච අවස්ථාවක් එවැනි අවස්ථාවකදී විසඳුම් ප්‍රශ්නයක් නගන්න හැකියාව ලැබුණත් මුල් අවස්ථාවේ පිළිතුරු ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ එවැනි අවස්ථාවකදී නඩු තීන්දුව අවසානයේ තමයි පිළිතුරු ලබා දිය හැකියාව තියෙන්නේ සුති සොමිරත් මහත්මයා අපිට මං හිතන්නේ chat box එකට තවත් ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා මම කැමති මේ ප්‍රශ්නය නීතිඥ සනත් ගුණතිලක මහත්මයාට යොමු කරන්න අධිකරණ බලය පිළිබඳ විසඳිය යුතු ප්‍රශ්න මූලික විසඳිය යුතු ප්‍රශ්න ලෙස නැගිය හැක්කේ කවර අවස්ථාවලදී ඔසුදි කරුණි ඒ ආකාරයේදී අධිකරණ බලය සම්බන්ධයෙන් විසඳු ප්‍රශ්නයක් ගොනු කරනවා නම් ඒක මුල් අවස්ථාවේම ඉදිරිපත් කළ යුතුයි යන තමයි පැහැදිලිම උත්තරය මේ සම්බන්ධව මම අධිකරණ සංවිධාන පනතේ मुलावस्थावेदी विष्णु प्रश्न दिपत्ई නොකොර තනිකරණ බලය පිළිබඳව දෝෂයක් තිබුණා. ඒ නොතකා නඩුව විසඳීමට අධිකරණයට විත්තිකරු ඉඩ ලබා දුන්නා කියලා සලකනවා කියලා. ඒ අනුව මුල් අවස්ථාවේ ඉදිරිපත් කළ යුතු කොහොම සුදුයි. සුති ගුණතිලක මහත්මයා මම හිතන්නේ අපිට යොමු කරලා තියෙන ප්‍රශ්න එපමණයි. ඊට අමතරව පොඩ්ඩක් චතුරානි පොඩි අවසරයක් ලබා දෙනවා නම් සංජයත් සම්බන්ධ වෙනවා නම් මම කැමතියි. එතන අපේ සනත් ගුණතිලක මහත්මයා බොහොම පැහැදිලිව මේ රේමන් වර්සස් රොඩ්රිගෝ නඩුව ගැන සඳහන් කරා. එතන ඒ නඩුව පරීක්ෂා කරොත් එතන තියෙනවා ඒ උත්තරයෙන් ඒ විරෝධතාවය අරගෙන නැති නිසා සමත මණ්ඩලයෙන් නොයාම සම්බන්ධයෙන් ඉන් අනතුරුව එවැනි විරෝධතාවයක් ගන්න බෑ කියන කාරණය. නමුත් මේ ප්‍රශ්නයත් බැලුවම මේ ජුරිස්ඩික්ෂන් කියන එක මට අනේ මට සිංහල වචන දෙක හරියටම මතක නැහැ සංජය ගෞ කරයි ලේටන් ජුරිස්ඩික්ෂන් පේරන්ට් ජුරිස්ඩික්ෂන් කියන එක කොටස් දෙකකට බෙදෙනවා දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මේ කාරණය සනත් ගුණතිලක මහත්මයා කියපු කාරණේ ආදාළ අවස්ථාවකදී ඒ උත්තරේ ඒ විදිහටම ගැලපුණත් අපි හිතමු කිසිසේත් අධිකරණයේ බලය නැති කාරණයක් සම්බන්ධයෙන් වෙනත් අධිකරණයක නඩු පැවරීමක් කරනවා මට දැනට එන උදාහරණයක් කිව්වොත් අපි හිතමු දැනට එන උදාහරණය මෙහෙම නඩු පැවරෙන්නේ නැහැ උදාහරණයක් විදියට අපි හිතමු නඩත්තු ඉල්ලීමක් දිසා අධිකරණයේ පවනු ලැබුවොත් ඒක කුමන අවස්ථාවකදී වුණත් ඒ විරෝධතාවය අරගෙන විසඳුම් ප්‍රශ්නේ නගන්න පුළුවන්කම තියෙනවා නමුත් අර 76 වගන්තිය හෝ සිවිල් නඩු දන් සංග්‍රහය 76 වගන්තිය හෝ අර සනත් ගුණතිලක මහතා කිව්වා වගේ සමත මණ්ඩලයේ මේ අවස්ථාව රේමන් වර්සස් රොඩ්රිගෝ ඒවේ ඒක වෙනම අවස්ථාවක් සංජයත් මට උදව් කරනවා නම් දීසි ඒ සම්බන්ධ වැඩිදුර පැහැදිලි කිරීම. බොහොම ස්තුතියි. මට මේ සම්බන්ධව මතක් වෙනවා මූලික වශයෙන් 77 නවනීති වාර්තාවේ වාර්තාගත වෙලා තියෙනවා බියට්‍රිස් පෙරේරා ඉදිරිව ජාතික නිවාස කොමසාරිස් කමිෂන් ඔෆ් නැෂනල් හවුසින් කියන නඩු තීන්දුව. ඒ වගේම 1998 3 ශ්‍රී ලංකා නීති වාර්තාවේ වාර්තාගත වෙලා තියෙනවා
කලම්බු ඇපොතිකරිස් ලිමිටඩ් ඉදිරිව කම්කරු කොමසාරිස් කියන නඩු තියෙනවා. ඒ නඩු තියෙන දෙකේම ඔය patent lack of jurisdiction අර ප්‍රත්‍යක්ෂයෙන්ම අධිකරණ බලය බැහැර කිරීම සහ අර latent එක නම් සමාවෙන්න මට සිංහල වචනේ මතක නැතිවීම ගැන කියන කාරණය සාකච්ඡා කරලා තියෙනවා. මොකද සමහර අවස්ථාවල තියෙනවා අධිකරණ බලයක් කොහෙත්ම නැහැ අධිකරණය. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි බලපිටිය දිසා අධිකරණයේ පවරන්න උත්සාහ කරනවා බුද්ධිමය දේපළ පනතට අදාළ නැත්නම් සමාගම් පනත යටතේ යම් කිසි සමාගමක් ඇවර් කිරීම සම්බන්ධ නඩුව. ඒ වගේ අවස්ථාවල ගෙලින්ම අදාළ නීති අනපනත් වලින්ම ඒවට නිශ්චිත අනන්‍ය අධිකරණ බලයක් තියෙන අධිකරණ ලබා දීලා තියෙනවා. ඒකට ඒ අවස්ථාවකදී නඩුවේ ඕනම වෙලාවක අභියාචන අවස්ථාවකදී උනත් අර අධිකරණ බලයේ ප්‍රත්‍යක්ෂයෙන්ම අධිකරණ බලයක් නැතිවීම කියන කාරණය පදනම් කරගෙන ඒ විරෝධතාවය ගැනීම හැකියාව තියෙනවා. දැන් අර මගේ මිත්‍රයා සනත් ගුණතිලක මහත්මයා කියපු රොඩ්රිගෝ ඉද්‍රිව රේමන් නඩු තියෙනවා සමත මණ්ඩල සාහිත්‍ය සම්බන්ධ කාර්යය. එතෙන්දිත් යම්කිසි විවාදයක් ඇති වෙලා තියෙනවා ඔබතුමන්ලා කියවල බැලුවොත් අපේ කාලින්ගේ නිතිසේ රණදිපන් නිතිතුමා සිවිල් නඩු විධාන සංග්‍රහයෙන් ලියපු පොත එතුමා ඒ නඩු තියෙනවා ගැන පොඩි කමෙන්ට් එකක් කරලා තියෙනවා. ඒකත් patent lack of jurisdiction කියන කොට යන්න ඕන කියලා. කොහොම වුණා? දැන් උදාහරණයක් විතර ගත්තොත් දැන් අපි බලපිටිය අධිකරණේ පවරන්න ඕන නඩුවක් අපි එල්පිටිය උසාවියේ පවරනවා යාබද උසාවියේ. එහෙන් පවරලා සමහරලාට ඒ අවස්ථාවේදී අධිකරණ බලය පිළිබඳ විරෝධතාවයක් මතුවෙන්නේ නැහැ. ඒ අනුව නඩුව ඉදිරියට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. නඩුව ඉදිරියට ගමන් කළා නඩුව තීන්දුව ලබා දෙනවා. නැත්නම් නඩුව මගක් දුර ගිහිල්ලා ඉවරලා ඔන්න මතක් වෙනවා ආනේ මේක යන්න ඕන වෙන මේ උසාවියේ නේද කියලා. එතකොට අධිකරණ බලය පිළිබඳ විරෝධතාවයක් අර අධිකරණ සංවිධාන පනතේ 39 වෙනි වගන්තිය පදනම් කරගෙන ගන්නවා. අනේ ඒක තමයි මටත් මං හිතන්නේ ඉදිරිපත් කරන්න පුළුවන් වුණ පුරුදු. බොහොම ස්තුතියි. ස්තුති මන්තර අපිට තවත් ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා නඩුවේ උත්තරවාදවල දක්වා නොමැතිව තිබියදී කාලාවරෝධය සම්බන්ධව විසඳිය යුතු ප්‍රශ්නයක් නැගිය හැකිද සංජය කොටතෝක් මහත්මයා මේ සම්බන්ධයෙන් පිළිතුරක් අපේක්ෂා කරනවා ඒකත් ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් මොකද අපි දන්නවා නීතියේ පිළිගත් යම් යම් සිද්ධාන්ත තියෙනවා යම් යම් කරුණු පිළිබඳව උත්තරවාදවල නිශ්චිතව දක්විය යුතුයි කියලා. දැන් බ්‍රම්පි අප්පුහා වීදිරෝ ගුණසේකර කියලා නඩු තීන්දුවක් තියෙනවා 59 නීති වාර්තාවේ. ඒ නඩු තීන්දුව ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා කාලාවරෝධය විශේෂයෙන්ම එක්ස්ටින්ටිව් ප්‍රිස්ක්‍රිප්ෂන්. ඒ කියන්නේ කාලය ගෙවී යාම නිසා අර අයිතිවාසිකම අහිමි වීම කියන කාරණේ මත පදනම් වෙච්ච එක්ස්ටින්ටිව් ප්‍රිස්ක්‍රිප්ෂන් කියන එකේදී ඒක තමන්ගේ උත්තරවාදවල නිශ්චිත වශයෙන්ම දක්විය යුතු. එහෙම උත්තරවාදවල දක්වලා නැතුව පස්සේ ඒක ඉදිරිපත් කරන්න බෑ කියලා. එතකොට අන්න ඒ වගේ තත්වයක් තුල නඩුවේ උත්තරවාදවල දක්වා නොමැතිව තිබියදී කාලාවරෝධය සම්බන්ධ විසඳිය යුතු ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැහැ කියන එක තමයි මගේ අදහස. කාලාවරෝධය විතරක් නෙමෙයි. දැන් අපි ගත්තොත් රේස් ජුඩිකාට නැත්නම් මොකද විනිශ්චිත කරුණ පිළිබඳ කාරණේ. ඊළඟට අපි ගත්තොත් ප්‍රතිබන්ධනය නැත්නම් ස්ටොපල් කියන කාරණේ. ඊළඟට අපි ගත්තොත් ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පරතේ යටතේ ප්‍රයිවට් බය රෙජිස්ට්‍රේෂන් ලේඛනයක පූර්වතාවය කියන කාරණේ. ඔන්න ඒවා සම්බන්ධව නඩු තීන්දුව රාශියක් තියෙනවා. නන්දියස්ත සිල්වා ඉදිරි උනම්බෝ කියන නඩු තීන්දුව ඒකේ කියලා තියෙනවා ප්‍රතිබන්ධනය සම්බන්ධව. එහෙම කියනවා නම් ඒක නිශ්චිතව දක්විය යුතුයි කියලා. ඊළඟට සයිබෝ ඉදිරි සිරිමලී කියලා කියන පැරණි නඩු තීන්දුවත් මේ කියන රෙජිස්ට්‍රේෂන් ඔෆ් ඩොකියුමන්ට්ස් කියන කියනවා නම් ඒක මුල් අවස්ථාවේදී නගන්න බෑ. ඒක ඉස්සෙල්ලා උත්තරවාදයක් විදිහට නිශ්චිතව තියෙන්න ඕන කියලා. ඒක නිසා සමහර අවස්ථාවල අර අපි කිව්වට උත්තරවාද මතම පිහිටන්න අවශ්‍ය නැහැ විසඳු ප්‍රශ්න කියලා. සමහර අපේ නඩු තීන්දුව නීතිය මගින් සංවර්ධනය වෙච්ච අවස්ථා තියෙනවා. සමහර දේවල් කෙලින්ම විසඳු ප්‍රශ්නයක් විදිහට නගන්න අමාරුයි උත්තරවාදවල ඒවා දක්වලා නැති අවස්ථා. බොහොම ස්තුතියි. තනේ අපිට ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න එපමණයි. මම මේ අවස්ථාවේදී ප්‍රශ්නයක් යොමු කරනවා නීතිඥ ගංගා විජේවර්ධන මහත්මිය මම හිතන්නේ පිළිතුරු දෙන්න පුළුවන් වෙයි. මේ పూర్ව නඩු විභාගය පැවැත්වෙන දිනේදීම පිළිගැනීම් සහ විසඳිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කළ හැකිද? චතුරාණි අනිවාර්යයෙන්ම పూర్ව නඩු විභාගය ඉදිරි බඩේ ප්‍රශ්නතාව නැවත පොඩ්ඩක් කියන්න පුළුවන්ද? සඳහන් කළේ ඒ කියන්නේ పూర్ව නඩු විභාගයේ පැවැත්වෙන දිනේදීම දිනේදී පිළිගැනීම ප්‍රශ්න වාර්තාගත කරන්න පුළුවන්ද කියලා.
अधिकरण परिचे भूअवस्थावल दमहार विलावट पूर्व नडु विभाग दिने समार पार्श्वयान विसिन विसंदनावन सह विसंदनावन निद्रिपात करनो पिलिगनी ए अवस्था विदी नडुवे यम अनित पार्श्वयट विरुद्ध वेन्न पुलुवन ए पार्श्वे निसि उद्योगयेन कटयुतु करन्न नैति पार्श्वयक् कियला नमुत यम कोंदेसियकट यडत्त अधिकरणयट हेकियावक् तिबेनवा ए निधि नेदी हरि विसंदयुतु प्रश्न गोनु किरीमट अवस्थावक् लबा देयि स्तुति गंगाब्जीवर्धन महात्मिय मम मे तवत् प्रश्नयक् इदिरिपत् वेला तियेनवा मे प्रश्ने मन वन सोमिदत्त महात्मयट यमु करनवा मुदल नडुवक मेन डॉक्यूमेंट मम हितने मौलिक लियकिविलि वेन्न एति मुदल नडुवक मेन डॉक्यूमेंट संबंधव पशुव विसंदिय युतु प्रश्न इदिरिपत् कल हेकिद दैन मितनदि अर मे मे दक्वा साहाकाच्छा वेच्च सियलु करुणु मे प्रश्नयट अदालय එතකොට අපි දන්නවා යම් කිසි ලේඛනයක් මත නඩු පවරනවා නම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 50 වගන්ති යටතේ එහි පිටපතක් පවා අඩුම තරම් පිටපතක්ව තැමිය යුතුව තිබේ. එසේ නොකර තිබෙනවා නම් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 54 වගන්ති බැලුවොත් එවැනි ලේඛනය පසු ඉදිරිපත් කිරීමට හෝ බාධාවක් වෙන අවස්ථාවක් තිබේ. බාධාවක් වෙන ආකාර තමයි විධිවිධාන තිබේ. දැන් මෙතන කියන්න තියෙන්නේ මොකද මෙතන මේ ප්‍රශ්නේ පැහැදිලි නැහැ කුමන ආකාරي විසඳුම් ප්‍රශ්නයක් ඇත්තේ ලේඛනයේ මත නගන්නේ කියන කාරණය. එතකොට මේ නගන විසඳිය යුතු ප්‍රශ්නය කුමන ආකාරي ප්‍රශ්නද කියන මතයි මේ පිළිතුර ලැබිය යුතුන්නේ. නමුත් මේකට පුළුල් උත්තරයක් ලබා දුන්නොත් කියන්න තියෙන්නේ නඩුවේ මූලයට මෙහෙම නැත්නම් නඩුවේ හරයටම බලපාන ප්‍රශ්නයක් වෙනවා නම් අපිට නගන්න පුළුවන් ඕනම අවස්ථාවකදී. තව ඉතින් තව තව කාරණා ගොඩක් තියෙනවා. මොකද පූර්ණ නඩු විභාගයේදී නැගිය යුතු විසඳුම් ප්‍රශ්නයක් දැන් 80 සිවිල් නඩු විධාන සංග්‍රහය 80 වගන්තියට පස්සේ 80 අයන්න කියලා තුලත් වෙලා තියෙනවා. 149 වගන්ති සංශෝධන වෙලා නැතුව තිබෙනවා. 180 අයන්න වගන්තියෙන් කියන පූර්ණ නඩු විභාග අවස්ථාවේදී කළ යුතු යම් කිසි ක්‍රියාවක් පස්සේ නඩු විභාගෙදී කරන්න බෑ කියලා. ඒකට පූර්ණ නඩු විභාගයට අදාළ වෙන්නේ විසඳුම් ප්‍රශ්න කියන කාරණයක්. නමුත් මේ ලේඛනයේ මේ ලේඛනය සම් මේ ලේඛනය කුමක්ද යන කාරණියත් මේ ලේඛනය මත නගන විසඳුම් ප්‍රශ්නය කුමක්ද යන කාරණියත් මත තමයි ඔය ප්‍රශ්නට ඍජුවම් පිළිතුරක් ලබා දිය හැකි යාව තිබෙන්නේ. මටත් මේ පිළිබඳ සුළු අදහසක් දක්වන්න අවසර දෙන්න. සිවිල් නඩු විධාන සංග්‍රහ පනතේ 2017 අංක 8 දරන සංශෝධන යටතේ 142 උ කියලා වගන්තියක් දක්වලා දෙනවා ගංගායකන පැහැදිලි කරා. එහිදී දක්වනවා මේ විසඳුම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් කියලා යෝජිත පිළිගැනීම හා විසඳුම් ප්‍රශ්න විචාරණ උත්තරවාද හා යම් කිවිසුමක් කියන කාරණා සැලකිල්ලට අරගෙන. ඔය සමහර ලාට දැන් ඔය මෙතෙන් අදහස් කරනවා ඇත්තේ කො බැංකුවක් විසින් ඉදිරිපත් කරන ලද නඩුවක සමහරට ඒකේ බැංකුවේ ලෝන් ඇග්‍රීමන්ට් එක. සමහර ලාට මෝගේජ් බොන්ඩ් එක. ඊළඟට සමහර ලාට මොකක් හරි ඉන්ඩෙම්නිටි බොන්ඩ් එක නැත්නම් අර හානි පූර්ණ ලේඛනය. එහෙම නැත්නම් පොරොන්දු නෝට්ටුවක් මොකක් හරි එක. ඒ වගේ දෙයක්. එහෙම යන්නේ ඒ වගේ දෙයක් අර නඩුවට ඉදිරිපත් වෙලා තියෙනවා නම් එතකොට ඒක මත පීතලා විසඳුම් ප්‍රශ්න ගොනු කිරීමේ බාධාවක් නැහැ. ඔව් මිස්ටර්. ඔව් මම හිතන්නේ අපිට ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න ඉක්මනයි. කාලයත් අපේ ඇත්තටම අවසන් වෙලා දැන් විනාඩි 10කුත් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ අපේ සාකච්ඡාව අවසන් සංකීර්ණීමට කාලය එළඹ තිබෙන බව තමයි පේන්නේ. ඒ කිය ඇත්තටම අපිට බලපිටියේ නීතිඥ සංගමයේ විදිහට මෙවැනි වෙබිනාවක් පැවැත්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් නැවතත් මම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමා ලේකම්තුමා සහ වෙබිනා කමිටුවේ සියලුම සමාජිකයන්ට ස්තුතිවන්ත වෙනවා. මම කියන්නේ අපේ සියලුම සම්පත්දායකින්ට අද සහභාගී වෙච්ච මම ස්තුතිවන්ත වෙනවා අප නීතිඥ සංගමයේම මං හිතන්නේ අපි ඒ හතර දෙනාම අපි ඉතාමත් හරවත් දේශනයක් අපහට ලබලා දීලා මේ අසා සිටින සැමටම මං හිතන්නේ විසඳිය යුතු ප්‍රශ්න සිවිල් නඩුවකදී විසඳිය යුතු ප්‍රශ්න නැගීම සම්බන්ධ සියලුම නීතිමය තත්ත්වයන් ආවරණය වෙන පරිදි දේශනයක් ලබා දුන්නා කියලා මං හිතනවා. මං හිතන්නේ අපිට ඉදිරිපත්
ප්‍රශ්න වලට ඉතා හොඳ පිළිතුරු වුන් ලබා දුන්න බොහොමත්ම ස්තුතියි ඔබ බොහොමත්ම ස්තුතියි නීතිඥ චිත්‍රාණි අපේ වික්‍රම මහත්මියට අද දින අපගේ මාතෘකාව උනේ සිවිල් නඩුකරයකදී විසඳුදු ප්‍රශ්න ඉදිරිපත් කිරීම ඉතාමත් සාර්ථක වැඩසටහනක අවසානයේ තමයි අද අපි මේ ලැබිලා තිබෙන්නේ විශේෂයෙන්ම මෙම වැඩසටහනේ සම්පත් දායකයන් වශයෙන් සහභාගී වූ නීතිඥ ගංගා විජේවර්ධන මහත්මියට නීතිඥ සනත් ගුණාට ඒ වගේම නීතිඥ සංජය කොටිදුවක්කු මහතාට නීතිඥ නුවන් සොමිරත්න මහතාට සහ නීතිඥ චතුරානි අබේවික්‍රම මහත්මිය නැවතත් අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ඒ වගේම මෙවැනි වෙබිනාර වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සම්මන්ත්‍රණ කමිටුවටත් අපගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා ඒ වගේම අද දින අප විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුයි බලපිටිය නීතිඥ සංගමයට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සමග සමගාමීව බලපිටිය නීතිඥ සංගමය මගින් තමයි අද දින වෙබිනාර වැඩසටහන් මාලාවට සම්පත් දායකත්වය සැපුවේ එබැවින් බලපිටිය නීතිඥ සංගමයට මේ අවස්ථාවේදී අපි විශේෂ ස්තුතියක් පුද කර සිටිය යුතුයි අපත් සමග මේ වැඩසටහන සමග එකතු වී සිටි ඔබ සියලු දෙනාටමත් ස්තුතිය පුද කරමින් අද දින අපගේ වැඩසටහන අවසන් කරනවා ඔබ සියලුම දෙනාට සුබ රාත්‍රියක් බොහොමත්ම ස්තුතියි.